ශ්‍රද්ධවන්ත පින්වතුනී අද බුදුරජාණන් වහන්සගේ සිරි මුව මදලින් ගලාආ මෙහිරි බණපදයක විරාගී රස විදගන්න සලු දෙනාම මේ උතුම් බනමඩුවට එක තුුණේ බුදුරජාණන් වහන්සේ දිරියට සුදෝ සුදුුවතින් ගත සරසාගෙන පියමන් කළේ සසර ගමනක නියලුනාපට දුලබවලද මිනිසත් බව බුදුසිරි මුවමඩලින් ගලා බණපදයක් යටතට පවත්වමින්. ඒ දහමට අනු්‍යාතකරවමින් දහමෙන් රසකවන්ට ලැබුණොත් එයනම් පචනවලින් කිබ නොහැකි පුදුම භාග්‍යයක් උදාපත්වීමක්. මේ හැම දෙනාටම භාග්‍යය හිත හිතා සතුටු විය හැකි ආකාරයෙන් අද වෙන කොට ලැබිල තියෙනවා ලස්සන මිනිස් ජීවිතයක් හොඳ හිතක් ගුණයෙන් පිරුණ අදහස් මාලාවක් මිනිස් ලෝකට පැමිණීමත් සමගම ලැබෙන කල්්‍යාන මිත්‍ර සම්පත්තිය මෙකරුණු සියල්ලම එකතු වෙච්ච මහොත සැබවින්ම මේ දුල්ලභ අවස්ථාවේ පමණ වටිනාකම මෙපමණයි කියලා අප වැන්නෙකුට කියන්න බෑ. එනිසාම බුදුරජාණන් වහන්සේ වදාළ බණපදයක් අනුව එය තෝරා දුන්නොත් බුදුරජාණන් වහන්සේ වදාාරනවා අහංචේව භික්කවේ තුම් හාකංච, මිද දීග මධ්ධානං සන්ධාවිතන් සංසරිතන් මහනෙන මාත් නුබලාත් මේ භිසුුණු ඉමක් කොනක් නොපෙනෙන සසර ගමන තුළ අපමන කාලයක් අපමන දුක්පීඩා විඳිමින් ඇවිදගෙන ආවා එහෙම ඇවිදගෙන එද්දී බොහෝ දේවල් මහනෙන ජීවිතවලට මුුණ ගැසුනා මන නොගැසිච්චදේ තමයි ආය සීලය ආය සමාධිය ආර්ය ප්‍රඥඥාව ආර්ය විමුක්තිය ආය විමුක්තිඥාන දර්ශනය කියන මෙකරුණු මහණනි මුුණ නොගැසීම නිසා මේසා දිගු ගමන පමණ කල නොහැකි දුක්්පීඩා මෙැද අද වෙනකම් ඇවිදගෙන වෙල්ල තියෙනවා. ඒ ආරවූ සීලය කිමැයි කියයා මහනෙනිමම සොයාගෙන රජමැදුරෙන් සමුගෙන මහාවනයට වැඩම කළා ඒ ආර්ය සමාධිය ප්‍රඥාව විමුක්තිය සහ විමුක්තිඥාන දර්ශනය සොයමින් මාකල නික්මීම මහා බිනිස්ක්‍රමණයක් කියලයි ලෝසතුන් හඳුන් වන්නේ තිහාසයක් වෙනස් කරපු ඒ මහා මනිරාජයන් වහන්සේ මානවවර්ගයාගේ අතීතයෙහි සටහන් කරපු ඒ සත්‍යය සත්‍යයේ සටහන අද පවා ශ්‍රී සත්්ධරමය නමින් අසනව දේශනා කරනවා දෙවිමිනිස්සුන් පුද දෙනවා මේ උතුම් බුදුබණපදයක් කියලා ඇහිද්ද සාධු කාර දෙෙනවා සිරිුවමඩලින් පිටවෙච්ච එසෑම වචනයකම ඒසා මහත් වටිනාකමක් ගැබ්වෙලා තිබුණ කුමක් නිසාද කියලා කියනවනම් ඉට එකම හේතුවතමයි මොන දේවල් ජීවිතවලට ලැබුණත් මොන රසයන් ජීවිතවලට ලැබුණත් සත්‍යයෙහි රස නොවිදපු ජීවිතය සත්‍යයෙහි රසය නොදන්නා ජීවිතය සැබෑ රසයක් නොලැබූ ජීවිතයක් කියලයි බුදුරජාණන් වහන්සේ වදාලේ. චතුරාර් සත්‍යෙහි රසය දන්නා ජීවිතය වෙන මොන රසය නොලැබුවත් සැබෑ රසයෙන් රසවත් වූ ජීවිතයක් මේ පින්වත් සේලු දෙනාට සත්‍යය ප්‍රිය නිසා සත්‍යය රසවත් නිසා සත්‍යය මිහිර නිසා ඒ සත්‍යය රස ලබන්න සත්‍ය ධර්මය මිහිර විඳගන්න ඒ සත්‍යය ජීවිතය තුවළින් ප්‍රත්‍යක්ෂ කරන්න මෙවන් ගමනක් අද මේ විදිහට ආබා. අනන්ත සසරක නොයෙක් දුක්කිත නිිහින දීන ජීවිත ලබද්දී. බැලමිහිවරකම් කරද්දි. දාසකම් කරද්දි. ඔය දෑත එසෙවුවේ බත්වේලක් වෙනුවෙන් බලපොළුවන් කාරකම් ඇති අය ඉදිරියේ දනින් වැටිලා. ඔය දෑත එසවේ ඔය හිස නැමුවේ ඇතැම් විට ඇඳුමක් පැළඳුමක් පැන්පොදක් කුලියක් වෙනුවෙන් බලපොළුවන් කාරකම් ඇති අයි ඉදිරියේ දනින් වැටිලා. හැබැයි අද දෑත ඔසවන්නේ අද නිහඬගුණේ අද දනින් වැටුුණේ අද ගත මේ මහපොළොමත සැටැපපෙවවේ සංසුන් කළේ නිහඩ කළේ මාෛදිරියයේ හෝ වෙන කෙනෙක් ඉදිරේ නෙවෙයි. තුන්ලෝකට එකම තිලකේ යැයිකිවයුතු අසහාය මනිරතනය යයිකිවයුතු බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් අභිියස. කුමක්කු දෙසාද ස්වාමීණී භාග්‍යවතුන් වහන්සේ ලැබූ ඒ පාර්ශුද්ධ සැනසිල්ල මටත් ලබා දෙනසේක්වා කියන ගෞරවනී ආයාචනාවෙන්. ඔබ ඉල්ලා සිටපු ඒ විමුක්තිය බුදුරජාණන් වහන්සට ලබා දෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තුවන ලොවතුරු සැනසිල්ල දායාද කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහනනි ඒ සැනසීම දම් අමාසුවය මාවින්දා. මහනෙනි මා සකලවිද පාප කලේස ධරමයන් සෝදාහල හදවතකින් යුක්තවයි දැන් වාසය කරන්නේ. මට පුළුවන් මහනණෙනි මම මඩගොඩෙන් ගොඩෑවිල්ල තියෙන නිසා නුබලාවත් ඒ මඩගොහොරුවෙන් ගොඩගන්න. හැබැයි මට සවන්දීම මා ප්‍රකාශ කරනදේ ඒ අයුරින් ජීවිතයට ගලපා ගැනීමට නු බලා දක්ෂවිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එනිසා තතාගතයන් වහන්සේ ගැන ඔබ තැබූ විශ්වාසය සුදුසු තැන විශ්වාසය තැබීමක්මයි ධර්මය පිළිබඳව ඔබ තැබූ විශ්වාසය සුදුසු විෂයක විශ්වාසය තැබීමක් මයි මහා සංගරත්නය කෙරෙහි ඔබ තැබූ විශ්වාසය සුදුසු පිරිසක් කෙරෙහි විශ්වාසය පෙහිටුවීමක් මයි. එනිසා මේ සරණ බොලද වූ යාතිකාවක් නොවේ. එනිසා ඔබේ වන්දනාව බොලඳ වූ යල්ලාමක යැදිල්ලක් නොවේ. එනිසා ඔබගේ ඔය ගෞරවනීය බලාපොරොත්තුව ආදිිම මිනිසුන්ගේ හිත්වල් ඇතිවෙච්ච යාගික රචනාවක් නෙවෙයි. එනම් ඔබේ ඔය බලාපොරොත්තුව ඔබ ඔය අවනතවීම ඔබේ ඔය දමනයවීම සැබවින් විමුක්ති උදානයක සිරිය නොබෝ කලකින් විඳගැනීම පිණිස වූ උත්තම අනුගමනය කිරීමක් උත්තම පොහුණුවක් කියලයි මම මේ වෙලාවේ හඳුන් වන්නේ එනිසා හැමෝම මේ සන්ධයාසන කාලයේ සතුටු වී යුතු දෙයක් තුළ සතුට වෙනවා ආදීනම අනාගතයේ නොලැබෙන විෂයක් සරණ කරගන්නවා. අනාගත කඳුලක් නූපදින තැනට ප්‍රශ්නයක් විසඳගන්නවා. කුමක් දේ ප්‍රශ්නය සංසාර ප්‍රශ්නය. සෑම් ප්‍රශ්නයක්ම පසෙක තැබේවා හෙට දවසවය ජීවිත අවසන් වුනාට පස්සේ. මගහපල්ල ප්‍රතිවේධයෙන් සැනසීමක් නොලබානම් ඉන්නේ කොතනට දෙ යන්නේ කවුදවෙන්නේ. කෞුද පහිටවෙන්නේ කවෞ්ද ඔබේ රැකවරණය වෙනුවෙන් පිටුපසින් දෙන්නේ. මගෙන්නෙම මේ ප්‍රශ්නය මේ අසන්න උත්තර දෙන්නේ ඔබ ඔබෙන්ම විමසා බලන්න. ඔබෙන්ම අසා බලන්න නිහඩ නිහන්ට සිතකින් විමසන්න අනේ මා ලැබූ මිනිස් ජීවිතය දැන් දවසින් දවසස්ථයට යනවා. ඉර පායනව ඉර බැස යනවා. දවස ගෙවෙන්නේ යන්නේ බොහෝම නිමේශයයි බොෝ කටයුතුවලින් ජීවිතය පිරී ගිහිල්ලා එදා තිබුණ හිතමයි අදත් මගෙ තියෙන්නේ එදා තිබුණ වගේම කෙලෙස් සුපදින වනං අද අනේ මට රැකවරණයක් ලැබිලනෑ නිමේ ධර්මයෙන් කෙනෙකුටේම සිැතිවෙල්ලක් ඇතිබෙනවනං එයත් මේ ගැනකල්පනා කරන්නට ඕන. එකට ෙම හිතෙන පුොුවන් මම එදා වගේ එනෙමේ යද එදා වගේ නනුවනින් දැන්මං වැඩ කරන්නේ නෑ බුදුරජාණන් වහන්සේ පෙන්වපු පෙන්වා වදාළ මාවතේ මම බොහෝ කාලයක් දැන් ගමන් කලා මට ඒ සත්‍යයාලෝක අරු නලු දැන් වැටිල්ලා තියනවා මගේ ජී විතයට අඳුරු ගුහාාවෙන් ලෙන් දොල සිදදමලා දැන්ම මාලෝකයක් බලා පැමිණෙන් පෙරණිමිති පහළ වෙලා අවිද්‍යාවනම්මු අන්්ඩකෝෂය පදාලනය කරන ඥාන දර්ශනය නම්මු ඒ ශක්තිය දැන් බලවත්වේගෙන යනවා. අහෝ මා වෙනුවෙන් බුදුරදුන් ලබාදුන් සැනැසිල් අද පවා මට දැනෙනවා අන්හෙම් සිතිවිල්ලක් මෙතන ඉන්න කෙනෙකුට ඇතිවෙනවනම් එයා හදවතින් සතුටුවෙන්ට ඕන. නුමෝදම්ෙන්ටෝන ජීවිතය ගැන හිතහිතා සැන සෙන්න්ටෝන වෙනදේවල් ගැන නෙමෙයි මේ උදාපත් වූ මිනිස් ජීවිතය මට සහල වනාා කියලා. මේ ලැබිච්ච මිනිසත් බව අහෝ මට සැනසීමට හේතුුණ එනිසාපංවතුනි මම මහා සංහරත්නය වෙනුවෙන් අද වගේ දවසක කියාදනු ලබන මේ ධර්ම පරයාය හදවතේ පිහිටුවා ගන්න උත්සහවත් වෙන්න ජීවිතයට ගලපාගන්න උත්සාහවත් වෙන්න සබ්භාසව පරියායං වෝ භික්කවේදේ සිස්සාමි මහනෙනි මම නුබලාමතමි නුබලාටමී මහා බිහිසුණු සසර කතරින් එතරවීම පිණිස පවසන සියලු කෙලෙස් ධරමයන් ප්‍රහාාණය කරන්ට හේතුවන ඒ කරුණු මම මහනිෙනි දැන් දේශනා කරමි මේ සවන්දීමට කාලයයි ඇසීමට කාලයයි ඒ බම් භන්තේ ස්වාමීනය සේමයි ඔය සිරිමූ මඩලින් වදාරන්න අපි ස්වාමීණී ඒ ධරමය සිතේ දරාගන්නවා ඒ ධරමය නුවනින් විමසනවා ජීවිතයට ගලපාගෙන භාග්‍යවතුන් වහන්සේ විදින සත්‍යේ රසේ අපි විඳින්නට වැරවෑ යම් කරනවා. ජානතව හම් භික්කවේ පස්සතෝ ආසවානං කහයන් වදාමිනොවා ජානතෝනොව පස්සතෝ. මහනනි මම නුබලාට සියලු කෙලෙසුන් දුරුකරදාන මේ ප්‍රතිපදාව දේශනා කරනවා. හැබැයි නුබලා සතුව යම් කාරණයක් වැඩියයුතු යම් ධරමයක් වැඩිච්ච යම් ධරමයක් වඩන යම් ධරමයක් තිබිය යුතුයි. කුමක් දන්නා කෙනාටද කුමක් දක්නා කෙනටද මහණනිි මම. මේ වැඩ පිළිවෙල මේ කෙලෙස් ප්‍රාණය කරන වැඩ පිළිවෙල දේශනා කරන්නේ. යෝ නිසෝච මනසිකාරං අයෝ නිසෝච මනසිකාරං යෝ නිසෝමනසිකාරයත් අයෝ නිසෝ මනසිකාරයත් දන්නා කෙනාටයි දක්නා කෙනාටයි මම මේ උතුම් කෙලෙස් දසන වැඩ පිළිවෙල හඳුන්වා දෙනු ලබන්නේ. මහනනි කුමක්ද යෝ නිසෝ මනසිකාරයක කියන්නේ. කුමක් ද අයෝනිසෝ මනසිකාරය කියන්නේ මහනි යම් කරුණක් මෙනහි කරද්දී නූපන් කාමරාගේ වැඩෙනවනං නූපන් වේශය වැඩෙනවනං නූපන් ක්ලේසේ පාපය දෝසය අකුසලය දුරගුණය වැඩෙනවනං සිතා පිරිසිුදු වෙනවනං අඳුරට යනවනං සිතක ඇති ප්‍රභාස්වර ගුණ සමුදායමක යනවනං මහනිනි අන්නේ මනසිකාරයට ඒ මෙනහි කිරීමට මා දේශනා කරන්නේ අයෝනිසෝ මනසිකාරය කියලයි. මහනනි යෝනිසෝ මනසිකාරය අනුකුමක් ද. යමක් මෙනෙහි කරනකොට යම් කාරණයක් සිහිපත් කරනකොට යමක් අනුව සිත පවත්වනකොට උපන්රාගේ දුරුවෙනවනං. හිතේ ඇතිවෙච්ච තරහා දවේශය පටිගය සංසිදනවනම් සමනයට පත්වෙන වනම්. පවකාර හැඟීම් යටපත් වෙලා නූපන් කුසල් දම් මතුවෙනවනං අන්න ඒ මෙනේ කිරීමට මම කියනවා මහනෙෙනි යෝ නිසෝ මනසිකාරය කියලා. මේ කරුණු දෙක තේරුම්ගත්ත කෙනාට පමණයි මේ උතුම් ධරමයෙන් සැනසීම ලබන්ට පුළුවන් වන්නේ. එනිසා මහනෙෙනි නුබලා මෙකරුණු දෙක දැනගෙන ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා අත්හිී භික්කවේ ආසවා දස්සනා පහතබ්බා මහනනි කෙලෙස් කොටසක්තියෙනවා සෝවාන් මාර්ග දර්ශනයෙන් ප්‍රහාාණය කළ යුතු අත්හිෙමික්කවේ ආසවා සංවරා පහතබ්බා මහනනි කෙලෙස් කොටසක්තියනම ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාාණය කළ යුතු අත්හිභික්කවේ ආසවා පටිසේවනා පහාතබ්බා මහනෙනනි කොටසක් තියෙනවා නුවනින් සලකා පරිභෝගකිරීමෙන් ප්‍රහානය කළ යුතු මහනනි කෙලෙස් කොටසක් තියෙනවා අත්හිෙබෙක්කවේ යාසවා අධිවාසනා පහතබ්බා ඉවසීමමුල් කරගෙන ප්‍රහානය කළ යුතු මහනනි කෙස් කොටසක් තියෙනවා පරිවජ්්‍යනා පහාතබ්බා දම්මා දුරුකිරීම දුරින්ම දුරුකිරීමෙන් ප්‍රහානය කළ යුතු. අත්්‍යෙබික්කවේ යාසවා විනෝදනා පහතබ්බා මහණනි කලෙස් කොටසක් තියෙනවා දුරුකිරීම් මශයෙන් ඒයන්නේ උපදින සිතිවිල්ලේ පටන් අභාවයට යවමින් අස්ථහයට යවමින් නැතිකරමින් ඉවත්කරමින් ප්‍රහානය කළ යුතු අත්්‍යෙමික්කවේ යාසවා භාවනා පහාතබ්බා මහනනි කෙලෙස් කොටසක්තියෙනවා සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගත්ත්‍රයෙන් ප්‍රහානය කළ යුතු. මහනිමි ආකාර සත භාවිතයට ගෙන සසරදුකින් නිදහස්වීම විනා වෙන ක්‍රමයක් මේ බුදු ඇසට පේෙිනෑ කියලාක්. වදාරල බුදුරජාණන් වහන්සේ. ඔබේ මගේ ජීවිතයට ගලපාගෙන හිතසුව සාධනය කර ගැනීම පිණස. මහා කෙලෙස් ගංගාවක් සදිසි මහෝගයක් සදිසි අනාධිමත් සසරක පටන් අද පවා ගලා බස්නා මේ කෙලෙස් සයුර වියලවා දමන්ට. ලේස මහෝගය සිදුවා දමන්ත මහාකරුණාවෙන් අනුසාසනා කොට වදාාරනවා. මෙහැම කෙනෙක්ම මේ වෙලාවේ හොඳට මේ කියන කරුණු ගලපාගන්න ජීවිතයට. දුරජාණන් වහන්සේ වදාාරෙනවා. අ්‍යභික්කවයාසවා දස්සන පහතබ්බා මහනනිි සසරක් පුරාවට අනන්ත උරුම කරදුන් මී මහාක්ලේස ගංගාව. ප්‍රහානී කරන්න දුරුකරන් සිවුසස් දහම් පසක් කොටගෙන. විරාගී වීතරාගී මනිවරයෙක් වන්න කමන ආරම්භ කරනගෙන ඉස්සෙල්ලාම සෝවාන් මාර්ග දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් කොටසක් තියෙනවා. ඒක කොහමද මහනිනි තේරුන්ගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා. මහනිනිි මේලෝකයේෙහි ඇතැම් කෙනෙක්කින්වා ඒ ඇත්තා බුදුරජාණන් වහන්සේගේ ඇසුර ලබන්නේ නෑ ධරමයේ සංඝරත්නය ඇසුර ලබන්නේ නෑ ධරමේ විනේ ගැන අහන්ිනෑ හිතේ දරාගන්නේ නෑ. ධරමේ පුරදු කරන්න නෑ එයා දන්නේෙ නෑ කල්්‍යාන මිත්‍රයගේ වටිනාකම සත්පුරුෂයගේ වටිනාකම එයාට ඇහිලනෑ කල්්‍යාන මිත්‍රයාගේ සත්පුරුෂයාගේ ශුරේසත් ධරමය එයාට පුරුදු වෙලානෑ ජීවිතයේ කල්්‍යාන මිත්‍ර වූමේ තථහාගත ධරමය මහනනි අන්න එහිම කෙනෙක් මේ ලෝක ඉන්නවනං. එයා හැම වෙලාවකුම සිතන සිතන සිතිවිල්ලක් පාසාම. නූපන් අකුසල සංස්කාරයන් උපද වනවා. නූපන් ලේස ධරමයන් වඩ වනවා. මහනනි එවන් කෙනෙකුට කවදාකවත් මේ විදිට මේ ධරමයෙන් සැනසිල්ලක් ලබන්ට බෑ. මේ ලෝකෙ කෙනෙක්කින්නවා බුදුරජාණන් වහන්සේ සරණගිය, ධරමය සංගරත්නය සරණගිය. මේ උතුම් ධරමයට අනුව ජීවිතයේ හැඩගස්වා ගත්ත අන්න එහෙම කෙනෙකුට ශ්‍රී සත්්ධරමය අසන්ට ලැබුණහම එය මනසිකාර කරන්නට ලැබුණහාම නැවත නැවත මෙනහි කරන්න ලැබුණහම බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා අන්න එහෙම කෙනෙකුට. මේ උතුම් ධරමය ජීවිතයට ගලපා ගැනීම නම් මූකාරණය නිසා මොහොතින් මහොත නූපන් ආශ්‍රවයන් කෙලෙස් ධරම උපදින්නේ නැතුව. උපන් ආශ්‍රව කලේෂ ධරම ටිකෙන්ටික ටිකෙන්ටික අඩුුවමින් දුරුවවෙමින් ප්‍රහාණයවෙමින්. එයාගේ සිත සංයෝජන ධරමවලින් ටිකෙන්ටික මිදෙන්න්න පටන් ගන්නවා. සමතයද විදර්ශනාවද පාදක කරගෙන යන ගමනකදි මෙවන් අත්දැකීමක් කෙනෙකුට ලැබෙන් පුුවන්. ලබෙන කෙනා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වාසනාවන්ත පින්වන්ත කෙනෙක්. ඒ පිින්වන්ත භාවය ඉබේ ලැබෙන දෙයක් නෙමෙයි දීර්ගකාලීන උත්සාහයක පලධර්මයක්. එවන් කෙනෙක් ජීවිතයට ධරමය ගලපා ගැනීම මුල්කරගෙන එයාට අවස්ථාව ලැබෙනවා කලන මිත්‍රයාගේම කල්ල්‍යයාන මිත්‍රයාගේම මඟ පෙන්වීම සහ ඒ ධර්මය නිසාම අනන්ත සසරක් වදදුන් දුක්දුන් සන්තාප පීඩා ඇතිකරපු සක්කාය දිිට්ටිය නම් වූ ක්ලේස ධරමය දුරු කරන්න. වි්චි ්ජාවනම් වූ පාපී ධරමය ප්‍රහාාණය කරලා බුදුන් දහම් සගුන් සීලය ප්‍රතිපදාව නිවන්මග කෙරෙහි ස්‍රද්ධාව පිහිටුවන්න. එවගේ මේ ශාස්්ට ශාසනය හැරමට වෙන සරනක් නෑ කියන. ස්ථීර අදිිෂ්ඨානෙහි පිටුවන්න. ඒ ්‍රාවකයකුට මහොතක් එෙනවා. ඒ මොහොත දිවාකාලයේ වෙන්න පුළුවන් රාත්‍රියයේ වෙන්න පුළුවන්, අලු යමක වෙන්න පුළුවන්. සක්මනකදි වෙන්න පුළුවන්, පරයංකයකදි වෙන්න පුළුවන්, ධරම සජ්ජායනයකදි වෙන්න පුළුවන් මනසිකාරයකද වෙන්න පුළුවන්. වෙනයම් කටයුත්තක නියලිලා ඉන්න වෙලාවක වෙන්න පුළුවන්. ඒ හැමෝටම තිබිය යුතු මූලික සුදුසුකමතමයි යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම හැකියාව. ෝ මනසිකාරය කියලා කිව්වේ නූපන් අකුසල් දහම් නූපදින විදිහටත් උපන් කුසල් දහම් වැඩින විදිහටත් යමෙකුගේ හිතහසුරුවන්න එයා දන්නවනං අන්න එකට ගෙන යෝනිසෝ මනසිකාරය වැඩීම පුරුදු කිරීම කියලා මේ කියන කරුණු එකින්න්න එක හොඳට හිතට ගන්න මේකරුණු මෙනහි කරලා හිතට ගැනීම ජීවිතෙයට සම්බන්ධ කර ගැනීම විනා ඔබට සැනසීමක් ලබන්න වෙන මාව තක් නෑ බුදුරජාණන් වහන්සේ වදාරෙනවා අන්න එහෙම කෙනෙකුට එම නැත්නම් සක්කාඇදිට්ටෙන් සිතමුද වගෙන විචකි ්ජාවෙන් සිතමුද වගෙන වෙනයම් ප්‍රතිපදාවක් මට නෑ කියල ස්ථීර්මම මේ උතුම් වැඩ පිළිවෙලේ සිත පිහිටන දවසක් කෙනවා අන්න ඒ අවස්ථාවට කියනවා සෝවාන් මාර්ග ඥානයේ පහල වෙච්ච අවස්ථාව සංසාරී වාසනාවන්ත මංගල මුහෘර්තය උදාපත්්‍රච්ච මහොතය කියලා. ඒ එක්ම චිත්තක්ෂණයක් ඒ චිත්තක්ෂණය තුළ සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීව කියන විරති, ධරමයන් යෙදෙමින් ආර් අෂ්ඨාගික මාර්ගය සම්පූර්ණවෙමින් දුක අවබෝධවෙමින් සමුදය ප්‍රහාණයවෙමින් නිරෝධය සාක්ෂාත්වෙමින් මාර්ගය වැඩමින් කෘත්ය හතරම එකම මොහොතක සිද්ධවෙමින් හරියට හන පහරකින් ගහක තාලවරගේ ගහක කරටිය සිඳිල යනවා වගේ. සක්කායද විචකච්ාාවද සීලබ්බත පරාමාසයද නැත්තටම නැති වෙලා යනවා. හන පහරකින් කරටය සිදීගිය තාල වරගේ ගසක් වැඩි කාලයක් පවතින්නේ නෑ. ම උපරිමොනුක්. මාස හයහතක් පැවතිලා මැරිල යනවා. හේතුව තමයි කරටිය සිඳිල ගියා එ හෙන පහරින්. අන්න ඒ වගේ සංසාරයක් ඇදගෙන යන මූල ධරමය වූ මේ සක්කාය දිට්ටි සංයෝජනය වි්චිකිත්තා, සීලබ්බත පරාමාස සංයෝජනය. කලන මිතුර ඇසුර ලබා යෝනිසෝ මනසිකාරය දිගින් දිගට පුරුදු කරන. සෑහෙන තරමක මානසික වීර්යක් ඇති ජීවිතය සුචරිතවත් ලෙස පවත්වන සීලයෙන් සුවද කවාගත්ත, දානයද ඒවගේම සංහෝ පස්ථානයේද දසපුුණයක්්‍රයා ධරමද යෙදෙන යෙදෙන මොහෝතේ පසුබට නොවී අනුගමනය කරන ශ්‍රාවකයාට ඒ අවස්ථාව ඒ කාන්තයෙන් හිමි වෙනවා. සංසාර ගමනේ ගෙනාපු වාසනා ගුණයකුත් මේ සඳහා වශ්‍ය වෙනවා. මෙකරුණු මනාව ගැලපිච්ච තැන පුහුදුන් පුද්ගලයා ආය ශ්‍රාාවකයෙක් බෞටපත්වෙනවා. මේ ධරමය ඇති අසිරිය වච්චනවලින්කියන්න බෑ. එනිසා ඔබ මේ විදිහයට ධරමය පුරුදු කිරීම ධරමය ඇසීම මනසිකාර කිරීම මොන්නම හේතුවකින්වත් නවත්තන්න එපා. කවුරු නිසාවත් මගහරිින් එපා. මේ අවස්ථාව අත්තිශ්‍යයින් දුර්ලබයි අනිත් සියලු අවස්ථාවන් සංසාර ගමන තුළ අත්තිශ්්‍යයින් සුලබයි. එනිසා මම ඔබට සෑමදේශනා වාරයකම මතක් කලා වගේ මේ සසර ගමන තුළ නොලැබූ සැපයක් නැති තරම් නොවිදි දුකක් නැති තරම් නිවන් සුවය හැර. එනිසා අලුතෙන් හිතල අලුතෙන් ලංකරගන්න දවල් අපිටා එනෑ ලංකරගන්න ඕන දේවල් ඕන තරම් මේ සසරගමනය ලංකර ගත්තා. අලුත්තෙන් විඳින්න රසයක් නැති තරම් අලුතෙන් ලබන්ට සුවඳක් නැති තරම් බලන්න රූපයක් නැති තරම් ලබන්ට ස්පර්ශයක් නැති තරම් මේ විරාගී විමුක්තියේ සැනසිල්ලහැර. එනිසා ඔබ සාපේක්ෂ වෙන්ටෝන ඔබ බලාපොරොත්තු වෙන්ටෝන ඔබේ හිතේ කැමැත්තක් අිරුචියයක් ඇතිකර ගටඕන මෙන්න මේ කියන ලෝවතුරුසුවය පිළිබඳව. එය අපේක්ෂාව හිතේ යම් පමණකරද පවතින්නේ එ පම්මන කින්ම ශ්‍රාවකයා මේ ධර්මය පුරුදු කරනවා. ඒ බලාපොරොත්තුව ගැන දන්නේ නැත්තං. දැනුවත් නැත්තං, අහලා නැත්තං හිතල නැත්තං එයා ධර්මය පුරදු කරන්නේ නෑ ධර්ම වෙනුවට ධර්මය පුරුදු කරන්නේ. සිතන සිතිවිල්ලකට කතා කරන වචනයකට. ක සෑමදේකටම එයාට අනාගත ඒවාගේ මානසිකත්වයක් තුළ ලැබෙන්නේම දුක්විපාකයක්. මේ නොදන්නා සත්වයන් ලෝක අනන්තයි අප්‍රමාණයි ඒ අයාතර හරියට තිරවාන ගල් පරුවතයක මැනිිකැට ටිකක් වගේ ඔයඇත්තෝ. ඔයත්තන්ගේ වාසනම් මහිමය ඒ තරම්ම අප්‍රමාණයි. එනිසා මැනික්කට ලෝකෙ හැමතනකම නෑ. ශෛ ශෛලේන මානක්‍ය මෞක්තිකම්න ගජය ගජය, සාධමෝනහි සර්ුවත්‍ර චන්දනම්න වනේ වනේ. බුදුරජාණන් වහන්සේගේ කල්්‍යාන මිත්‍රයා ධරමය කියා දෙන කෙනා. වැඩු සීලාදී ගුණ ධර්ම ඇති කෙනා තෙරුවන් සරණ ගියාය හැම තැනකම නෑ. හරියට හැම පර්වතයකම මැනික් ඇටනෑ වගේ. හැම ඇතාගේම ගජමුතු නෑ වගේ හැම තැනකම සදුන්ගසනෑ වගේ. දුර්ලබදේබල්ලෝකයේ හැමදාකම ලැබෙන්නේ නෑනේ එනිසා ඔයත් අගේ ජීවිත වලට අන්නහෙම වටිනාකමක් බුදුරජාණන් වහසේ ලබා දුන්නා. පිින්වතුනි එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔය සක්කායේදිත් හියද සීලබබත පරාමාසයද විචකිච්චාවද කියන සංයෝජන ධර්මතුන සිඳලන්ටනම් කල්්‍යයාන මිත්‍රයාගේ ඇසුරෙන් ලැබූ උණුසුමේතිව එවගේම සෑහෙන තරමක මානසික වීර්රයක් ඇතිව කෙලෙස් නැසීම බලාපොරොත්තුවෙන් සසර කතරින් සමු ගැනීම අපේක්ෂා කරමින් නැවත නැ නැව නැවත යෝනිසෝ මනසිකාරයම පුරදු කරන්ටඕන. අපි මේ රටට ආපු ධර්ම ප්‍රචාරක කටයුත්ය අවසාන දවස හැටියට අවසාන වැඩසටාන හැටියට ලා ම මතක් කරනවා මේ සෑම ශ්‍රාවකයකුටම යෝ නිසෝ මනසිකාරය වීරය මතරදා පවතින ධර්මයක් එනිසා ඔබෝබේ සැනසිල්ල කැමතිවෙන වනං අත්තානං චේපියන් ජඥා නනම් පාපේන සංයුජයේ නහිදං සුලභංවෝති සුකං දුක්කට කාරිනෝ. මහනෙනි තමන්ට තමං ආදරේනෙ තමන්ට තමං ආදරය කරන වනං තමට ත පේම එනම් කරන්න කිව්වෙකුමක්ද ධරමයම පුරදු කරන්න යෝනිසෝ මනසිකාරයම බොරුදු කරන්න. නහිතං සුලභංහෝත සුකං දුක්ගටකාරිනෝ පවු කරන ඇත්තන්ට අයෝනිසෝ මනසිකාරයේ වඩ නැත්තන්ට සැපයක් ලබනවා කියනෙ කල්ල ෙහෙසිනෑ. අන්තකේනා ඩිපන් අස්ස ජහතෝ මානුසම් භවන් ජීවිීතය අවසන් කරලා. මරණ මංචකේට ආපු දවසට මොකක්ද මහනෙන් නුබලාට පිහිටවෙන්නේ. එනිසා මහනෙෙන තස්මා කරය කල්්‍ය යානං නිචයන් සම්පරායිනං. පුළුවන් තරම් පින්ටස් කරන්න ධර්මය පුරුදු කරන්න යෝනිසෝ මනසිකාරයම වඩන්න. පුං්ඥාණි පරලෝකස්මින් පතිට් හා හොන්ති පහනිනං. මළගම් යනදාට අන්න ඒ යෝනිසෝ මනසිකාරය පමණයි එක්කම රැකවරණය. පින්වතුනි. ඔබ හිත හදාගෙන හිත රැකගෙන සිත ඔබේ වසගේට ගෙන. ඔබ සිතේ වසගේට යන්නන්නේ නැතුූ ත ඔබේ වසගේට ගෙන. එයින් අදහස් කරන්නේ යෝනිසෝ මනසිකාරයට සෑම චිත්තවාරයක් නතු කරලා. යම්තා පවතින්ට දක්ෂවෙනවද අන්නේ දක්ෂතාවේ පමණ මත තමයි ඔබ ඔබේ මරණයට සාර්ථක මුහුණද දෙනවද නැද්ද කියනක තීරණය වෙන්නේ. එනිසා මේ අවස්ථාව අර් පරිස්සමින් ඕනෑ කමින් පාවිච්චට ගන්න. මහා පොලෝතලයක ඇති පස්කඳ වගේ සුවිසල් පිරිසක් මරණින් මතු නිරේ වැටෙද්ද. නියපිට ඇති පස්වල්පයක් වගේ පිරිසක් නම් සුගතියට යන්නේ ධර්මාවබෝධ කරනවුන් ගැන කියන්නම දෙයක් නෑ. එනිසා අප ඉදිරයේ ලොකු අභියෝගයක් තියෙනවා. අප ඉදිරියේ ලොකු මුණ දිය යුතු අවධානමක් තියෙනවා. අන්නේ අවධානම ගැන දැනුවත් කිරීමයි මහා සංගරත්නය යුතුකම. දැනුවත් කරල ඒ තියන අවධානමින් බේරෙන්ට මඟ කියන එකයි මහා සංගරත්නය යුතුකම. මේ වෙලා අපි සිද්ධ කරන්නේ අන්න ඒ කාරණය. එතකොටට ම එතකොට පින්වතුනි යෝනිසෝ මනසිකාරයට දිවි දීල රකින්ටඕන. යම් අකුසල සිතිවිල්ල කිතේ ඇවුණුන් මතක තියාගන්න මහාාව කාධනය කරන මාව විනාස කරන මාගේ ලේමස් ඇට නහර අනුභව කරන රාක්ෂසයක් මම වඩනවා කියලා මතකතියාගන්න. යක්ෂයෙක් වඩනවා කියලා මතක තියාගන්න සේකරගන්න. එනිසා එක්කම පාපී සිතිවිල්ලකට බත්. ඕදනයෙන් කුම්මාසයෙන් බත්පිට්ටුවලින් පෝසනය ලබන ඔය ශරීරය ඇසුරු කරගෙනවය රූපකයි ඇසුරු කරගෙන වැඩෙන්න දෙන්න එපා කුසල් සිතිවෙලි. කවුරු නිසාවත් වැඩෙන්ෙන දෙන්න එපා. මොන්නම හේතුවකින්වත් වැඩෙන දෙන්නපා. මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධරමේ යන්න නං ගමන් කරන්න නං. ප්‍රබල්ල වූ ශක්තිමත් අධිෂ්ඨානයක්තියෙන් ඕෝනි. කැඩේවි තමයි නමුත් කැඩිකැඩී නැවත නැවතය පිහිටුවමින් හිත රකින්න වෙහෙසෙන්න්න. රකින්න පුළුවන් දෙයක් හිත රකින්න බැරි දෙයක් නෙමේ උත්සාහවත්තුනොත්. රකින්න බැරිදේවල් රකින් අනන්ත සසරක වෙහෙසුුණ. චක්‍රවති රජවරයෙක් වෙලා සිටු කුමාරයෙක් කුමාරිකාවක් රජකුමාරයෙක් කුමාරිකාවක් වෙලා. රූපෙ රැකගන්න කොච්චර වෙහෙසුනාධතීති. රැකගන්න බැරි වුණා. හැබැයි රැකගන්න පුළුවන් මේ සිත රැකගන්න උත්සාහවත් වනොත් බුදුරජාණන් වහන්සේ වදාරනව මහනෙන ඒවම් භාවිතන්. මෙසේ වඩන ලදුව මහත්ඵල මහා නිසංස ලැබෙන වෙන කිස්වීමත් ධරමයක් පේෙ නෑ මෙ සිත තරම් කියලා. එනිසා සිත වඩන්න පුළුවන් සිත රකින්න පුළුවන් කුසලෙහිෙහි වඩනකොට කුසලෙහි රකිනකොට රකින ලද වඩන ලද ඒ සිත ඔබට කිසිදාක බයක් ඇැති ගැනීමක් ඇති කල්ල දෙන්නේෙ නෑ. අදහාගන්න මං මේ කියන එක කරන්න බැරිකමක් නෑ. එක් සතියක් උත්සහවත් වෙන්න. සතියක් යෝනිුසෝ මනසිකාරය පුරුදු කරන්න අධිෂ්ඨාන කරල කර බලන්න. ඊළඟ සතිය හිඳං එක හොඳට වැඩෙනවා වෙහේසකින් තොරව. දින හතක් මහන්සි වෙන්න. ඕනෑ තරම් බාහිෙර දේවල්ලට මහන්සි වෙච් ඔබට ඔබේ සතුට වෙනුවෙන් මේ කරගන්න බැරිනම් කරන්න දෙයක් නෑ. එනිසා එක සතියක් මහන්සිවෙෙනෙක් දිගට ම යෝනනිසව මනසිකාරය වඩනවා කොද වඩන්නේ කෙනකොට පුළුවන් මම මේ සතිය පුරාවටම බුදුගුණ වඩනවා. කෙනකුට ුව ම මේ සතිේ පුරාවටම මෙත් සිත වඩනවා. කෙනකොට පුළවා මං මේ සතිේ පුරාවටම මේ ශරීරයේ කොටස් වසයෙන් බලනවා කොට් හාස භාවනාවම සිද කරනවා කෙස් ලොම් නි දත් සම්මස් නාරාදී වශයෙන්. කෙනකුඩ කරන්න පුළුව මං මේ සතියේ පුරාවටම පංචපාදාන ස්කන්ධදේ අනිත්‍ය දුක්ක අනාත්ම වසයෙන් බලනවා. කෙනකුට කරන්න පුළවා මං මේ සතිය පුරාවටම මේ ජීවිතය ධාතු හයක් හැටියට දකින්න හිත පුරදු කරනවා. පටවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු, ආකාසධාතු, විඤ්ඥානධාතු. මෙන්න මේ විදිහට එක සතියක් අධිෂ්ඨාන කරලා. ඔබ මේ ධර්මය පුරදු කරන්න බලන්න. වාසන රගා බලන්න. ඉන් අනතුරුව දිගටමෝ ඔබට බොහොමන් නිදහසේ බොහොම සැහැලුවෙන්. ධරමේ රස විඳවිඳ. යෝ නිස්ෝමනසිකාරය පුරුදු කරන්න පුළුවන්. ඕනම කටයුක්තක් අතරින්. මේ යෝනිසෝ මනසිකාරයේ වැඩ කරන්න හිතේ පසුබිම පසුතලය හදලා. ඔබට පුළුවන් ඔබේ සාමාන ජීවිතය කටයුතු කරන්න. විවේකයක් නිදහසක් ලැබෙන සෑම වාරයකම හුදකලාවට යන්න. හුදකලාෙන් නිදහසේ නිදහස් තැනට යන්න ගෙදර හරිකමක් නෑ ඉන්නට කාමරේ හැරිකමක් නෑ දොර වහගැෙන. පරියංකයක් බැඳගෙන වාඩිවෙලා, පුටුවක හරි වාඩිවෙලා පහසුවෙන් වාඩිවෙලා නිහඬ වෙන්න ඉඩ දෙන්න හිත. ජීවිතයේ නිහඬ වෙන්න ඉඩ දෙන්න. ආඩුවේ වෙන දේ මොකක්ද කියලා බලන්න කාලයක් හදාගන්න. ආය වෙන කාලෙයක් එෙන්නේෙන හෙට දබසි ආය මවකුසක ගියොත්තුවයි කාලෙන්නේෙ නෑ. ආය තිරිසම් ප්‍රේතා අසුර අපායකට ගියොත්තුවයි කාලෙන්නේෙ නෑ. හැම්ම දේකටම දෙපාරක් නොහිතා කාලෙවෙෙන් කරා හැබැයි ඔබේ සැනසිල්ලට කාලෙවෙෙන් කරන්න බැරිනම්? එනිසා මේ කියන දේවල් තරයේම සිතට ගන්න. කොච්චර හරි ධරමකතාසන්ට ඇති. කොච්චර හරි ධරම දේශනාව නෙක. ඒ ධර්ම මේ මෙහහි කරකර සතුට වෙෙන් නැති. ඒක එහෙම ඒ බෝහම ශ්‍රේෂ්ටයි ගේ කළ යුතුයි ප්‍රසංසනීයයි වර්ණනීයයි. හැබැයි මේ දේ කරන්න බැරිවුනෝතින් එක ලොකූ අඩුවක් වෙනවා ජීවිතයට. එනිසා ඉන්නආසනීදන් අධිෂ්ඨාන කරගන්න මේ මහත පටන් මගේ සිතරනම් පෞකාර හැඟීමක් ඇති වෙන්න පා. මේ සිතරනම් සරාගී සංකල්පනා ඇති නොවේවා විරාගී සංකල්පනා පහලවේවා. මේ කරලා දෙන්න අම්මට බෑ තාත්තට බෑ මේක කරලා දෙන්න ස්වාමයාට බෑ භාරියාවට බෑ මේදේ ඔබට කරලා දෙන්න ඔබේ දවාදරුවට බෑ මේ දේ කල්ල දෙන්න දෙවියකුට බ්‍රක්්මයකුට බෑ මේදේ කරන්න වෙන්නේ ඔබටමයි මඟ පෙන්වන්ට පුළුවන් බුදුරජාණන් වහන්සට පමණයි දැන්නේ දෙකම අවස්ථා දෙකම හොඳට ගැලපුුණා කරලා බලන්න සැනසීම් අපමනයි විඳල බලන්න සුවයි අපමනයි මේ ධරමයේ එනිසා පින්වතුනි යෝ නිසෝ මනසිකාරයේ ගැනයම් අදහසක් මෙතැ ඉන්න කෙනෙකුට තියෙනවා. මං මේ ධර්ම දේශනාවින් පස්ස පොඩි අවස්ථාවක් ලබා දෙනවා මෙතැනී නැත්තන්ට මේ කහා කරන ධර්මය ගැනයම් ගැටළුවක් අප හැදිලි තැක් ඇතිවනානං ඒ විමසන්න එනිසායම් අප හැදිලි තැනක් ආවත් එක හිතේ තියාග නිදල අවසානය අහන්න පුළුවන් දැන්මමි දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සිත පිරිසුදු කරන වැඩ පිළිවෙලෙහි ආරම්භය මධ්‍යය අවසානය කොහොමද සිද්ධ වන්නේ කියන මේකරුණ කියල දෙන උත්තුම් ධර්මකතාව. එතකොට යෝනිසෝ මනසිකානයෙන් සමන්නාාගත ශ්‍රාවකයායට අවස්ථාවක් එනමකිව්වා සක්කාය දිට්්‍යියෙවත් පංචුපාදානස්කන්ධය නිත්‍ය සුභ ආත්ම වශයෙන් වරදවා ගැනීමෙන් හිතමි දෙන. එගේ අවස්ථාවක් එනවකිව්වා මේ උතුම් බුදු මග ගැන කිසි දාක සැක නොහිතෙන. අවස්ථාවක් එනවා කිව්වා නත්ති මේ සරණං අ්ඥම් බුද්ධෝ මේ සරණංවරං කියන මේ උදානය කියවෙන. මට බුදුන්ගේ සරණහැර සරනක් නෑ ධරමයේ සංහරත්නය සරණහැර සරනක් නෑ කියන එක හදවතින්ම ප්‍රකාශ කන දවසක් කෙනවා. අද අපි වචනයෙන් ප්‍රකාශ කරනවා හැබැයි. ඒ ප්‍රත්්‍යයක්ෂයක් බවට පත්වෙන දමසක් කියෙන වන්නේ දවසේනකං යෝනි ස්ෝමානසිකාරය පුරදු කරන්න. විශ්වාසයෙන් පුරුදු කරන්න. අප රාජිතුව පුරදු කරන්න නොසැලී පුරුදු කරන්න. ඔය ශරීරය ඇසුරු කරගෙන සෙම පලිබෝධ, පිත පලිබෝධ වාපලිබෝධ, සතරමහා භූත පලිබෝධ, රෝග පලිබෝධ, පීඩා අනන්තව වෙන්න පුළුවන් එක කටවත් යට වෙන්න පා. අදෝබට දුකක් ලෙඩක් පීඩාාවක්ව. බේතක් හේතක් අරගෙන සනීප කරගන්න පුළුවන්. ධාරානිි පාත වැසි වැටන කොට අවුරස්මීෙන් පිච්චන කකොට සෙවෙෙනනිියක්වාහාලයක් කට අදයන්න පුළුවන්. කුසගින්න කැදෙනකොට ගාක වැලකතියෙන ගෙඩියක් නමුත් කඩාගෙන තම්බගෙන කාල කුසගිෙන සංසිදුවගන්න පුළුවන්. හිතේ දුකක් වීඩාවක් ආවතින් කාටහරි කියන්න පුළුවන්. හිතන්න මේ අවස්ථාව හැමදාම ලැබෙන්නේ නෑ. ලැබනෙත් නෑ එනිසා අද මේ තියෙන සියලු පහසුකම් හොයාගත්ත දේවල් දැන් හොඳටෝම ඇති. ලංකරගත්ත දේවල් දැන් හොඳටෝ මැති. සිතුම් පැතුම් ගොඩ ැගුව දැන් ොඳටෝම ඇති. ප්‍රාර්ථනා පොදිි බැන්ඳ දැන් හොඳට මැති. ඔය සොයා යෑම මොහොතකට හරි අතර කරලා. දවසකට පැයක් පැය භාගයක්වත් නිහඬ වෙන්න නිමෙන්න්න ඉඩ දෙන්න. හැම දාම ඔය සිත නැමැති කබල රත් කලා. රත්කර කර රත්කරර සැසිල්ල හෙව්වා. හැමදාම ගිනි ඇවිලෙව්වා ගිනි අවුලු අවුලුවා සැනසීම මෙහෙව්වා. ඇවිලෙන ඇවිලෙන ගිනි දැල්ලෙන් පිච්චුනා පිච්චෙනවා කියලා දන්නේෙ නෑ. කියල දෙන්න කෙනෙක් කිටිය නෑ කියල දුන්නත් පිළිගන්න පුළුවන් වනේ නෑ. හැබැයි අද්ද කියල දෙන්න ඉන්නවා. වැටහෙනවා පිළිගන්නත් කැමති. එනිසා ඔය හිත නිමන්න. ඔය සිත රාගගින්නෙන් නිවා දමන්න දවේශගින්න ඇවිලෙනවා මෝහ ගින්න පාපගින් ඇවිලෙනවා. එකොලොස් ගින්නක් ඇවිලෙනවා කෝු හාසෝමොන සිහාවක්ද කිමානන්දෝ මොන සතුටක්ද නිච්චම්පත් ජලිතේ සතිී හාාත් පසිංගිනිය විලෙද්දී. අන්ධකාරේන ඕනද්ධ අන්ද කාරයෙන් ආවරණය වෙලා තිබියදී ප්‍රඥාාවන්ත නුබලා පදීපංන ගවිස්සතහ ඇයි පහනක් හොයන්නෙ නැත්තේ. බුදුරජාණන් වහන්සෙමේ ප්‍රශ්නය නුබලාගෙන් අසාබධාරෙනවා. බලා පිතුරු ලබාදටෝ නිස්්‍රවකයන් හැටියට අනේ ස්වාමීනී බුදු සරණ නොලැබුණ නිසා දම්සරණ සගසරණ නොලැබුණ නිසායේ සැසිල්ල සොයන්ට බැරි වනාා. ස්වාමීනි අදේ සැනසිල්ල මට ලැබුණා ස්වාමීණි අද පටන් මම ගිනි නිවාදමන්ට වෙහෙසෙනවා. අ කාරෙන් නාලෝකයක් සොයනවා මුදු සිරිපා තබතබා වැඩමකරපුවේ මල් மாමතේ පිටුපසින් සාදුකය කියයාාපියනව ස්වාමීණී. ඒ විරාගි විමුක්තිය සාක්ෂාත් කරන මාවතය සදාතනෙක් අපි සැනසෙනවස්වාමීණී ඒ බුදුගුණය ම හදවතට මීරක්ගුණා ස්වාමීණි ඒ දම්ගුණය ම හද සනසන් අමාාවක්කුණා ස්වාමේණි ඒ මහා සංගරත්නේ මුණගැසීම මගේ ජීවිතය වෙනස් කලා ස්වාමීණි තිසරනයෙන් ලද සැනසිල් ලපමනයි රැකවරණය අපමනයි. මම ඒ යෝනිසෝ මනසි කාරමූලික වැඩ පිළිවෙෙයි මේ මොත පටන් හික්මෙනවා. රත්වූ සිතනිවා දමනවා. නිවුණ සිතේ මීහර නැවත නැවත විදිිනවා. නැව නැවතේ මහිර මින්ඳමින් නැවත නවතත් සිත නිමනවා. දමසක ස්වාමීණී මේ ගින්න යළි නූපදින විදිහට මම නිමා දමනවා. අන්නේ අදිිෂ්ඨානය ඔබ පිහිටුවන් ඕන. අධිෂ්ඨානයෙන් ගමන් කරන්නටෝඕන. එහෙම ගමනක සදාාතන රැකවරණය චතුරාර් සත්‍යය අවබෝධය. ඔටේ කාන්තින් ලැබෙනවා සත්‍යයයි එනිසා බුදුරජාණන් වන්සේ වදාරනවා මහනනි කෙලෙස් ප්‍රහාණය කරන ශ්‍රාවකයා යෝනි සෝබනසිකාරයෙන් දිගින්දිකට ගමන් කරමින් සෝවාන් මාර්ග ඥානයෙන් කෙලෙස් කොටසක් ප්‍රහාණී කරන්ටෝන සෝවාන් මාර්ගක් ඥානීෙන් කෙලෙස් ප්‍රහාණය කරද්දී තවත් උපකාරක ධරම ගණනාවක් තියෙනවා කෙලෙස් ප්‍රහාණය කිරීම කියන එක යෝනිසෝ මනසිකාරයෙන් යහපත් හැසිරීමෙන් හොඳ හිතක් පැවැත්වීමෙන් ජීවිතයේ පුරුදු. හැසිරීම් රටාව මනාකොට ධර්මමාරගෙට ගලපා ගැනීමෙන් සිද්ධ වන දෙයක් මිසක්. එක්ක කාරණයකින් පමණක් සිදධ වන දෙයක් නෙමෙයි. කනබොන කෑමබීම අඳන ඇඳුම පැළඳුම ලැගුම් ගන්නා නවාතැන පරිහරණය කරද්දි. කෙලෙස් වැඩෙනවනං සෝවාන් වෙන්ට බැරිවෙන්න පුළුවන්. ඒ දිිය කෙනෙකුට දිගට දිගටය කෙලෙසේ වැඩුණොත්. එනිසා ජීවත්වන රටාවත් ධරමානුකූල කරගන්ටෝන මේ ධරම මේ සැනැසීම බලාපොරොත් වන ශ්‍රාවකයා. බුදුරජාණන් වහන්සේ ඒ කාරණය අවධාරණය කරමින් වදාාරෙනවා අත්ධමික්කවේ ආසවා සංවරා පහ තබ්බා කතමේච භික්කවේ ආසවා සංවරා පහ තබ්බා මහනනි සංවරවීමෙන් ප්‍රහාණය කර ඕන කෙස්මනවාද. ඇඟගට මුලින් ම ප්‍රකාශ කළ යෝනිසෝ මනසිකාර මාර්ගයෙන් සෝවාන් මාර්ග ඥානීෙන් ප්‍රහාණයන කෙලෙස් සංයෝජන ධරමතුන ගෑන. ඊළඟට දේශනා කරනවා මහනනී සංවරවීමෙන් ප්‍රහාණී කරන්ටඕන කෙලෙස් කොටසක් තියෙනනවා. මොනවද මහනනි සංවරවෙලා ප්‍රාණය කරන කෙලෙස් බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා. ඉඳැබික්කූ පටිසංකා යෝනිසෝ චක්කු ඉන්ද්‍රියං චක්වු ඉන්ද්‍රියන්. චක්කු ඉන්ද්‍රියන් සංවරංකරෝති. මහනනේ මගේ මේ ශාසනයේ භික්‍ෂුව එහමන ඇත්තන් ගිහිඇත්තා පැවිදිි ගේ ශ්‍රාවකයා නුවනින් සලකා ඇස නම් ඉන්ද්‍රිය සංවර කරනවා. ඇස නම් වූ ඉන්ද්‍රිය සංවර කරලා ඇස නම් ඉන්ද්‍රිය අසංවර වීම තුළින් ඇතිවෙන්න පොළුවන් කෙලෙස් මහෝගය නිවා දබනවා. මම ඔබටඒ මෙහෙම කියන්නකෝ හොඳට තේරුන්ගන්න යම් කිසි කෙනෙක්. යම් රූපයක් දිහා බලද්දිී. නූපන් රාගේ ඇතිවෙනවනං. නූපන් රාගේ නූපන් දේශය ඇතිවෙනවනං. ඒ රූපයේ දිහා බලද්දිී, නූපන් රාගේ නූපන් දේශය ඇති නොවෙන විදියට යෝනිසෝ මනසිකාරයේ පවත්වමින් ඇස සංමර කරන් ඕන. ඒක කියන්නේ ලස්සන රූප මීහිරි සබ්දා හද්දි ලෝබය ඇතිවෙන වනං හිතේ. මනත්ත මිහිරි දේල් ජීතයට සබන්ධවවෙද්දිී දේශය ඇතිවෙන වනන් හිතේ. මාන්‍ය ඇතිවෙනවනං හිතේ. මේ කෙලෙස් ඇතිවන්නේම යෝනිසෝ මනසේකාරය නැතිකම නිසාමයි. මේ රූපාරම්මණයක් චක්සු ප්‍රසාදයේ ගැටන මේ ගැටීම මුල්කරගෙන චක්කු විඤ්ඥානය පහළ වනා ඉන් අනතුරුව සිත්තවාර ගණනාවකින් අනතුරු ලෝබමූල සිත් පහලවුනා ඒකයි මට මේ ඇලීමක්කාාවේ. දේශමූල සිත් ාල වුණා ඒකයි ටම ගැටීමක්කාේ කියෙන මෙන්න මෙබඳු විනිශ්චයකට බැස ගනිමින්. ඇස නිසා ඇතිවන කෙලෙස් ගංගාව සිද දමන්න ඔබ පුරුදුකරන්ටෝනි මේ විදිහ මේ ක්‍රමය. කනනිසා නාසයෙන් දිවෙන් කයින් මනසින්. මේ කියපු ආයතන හයමුල් කරගෙන. උපදිනවනන් යම් අසංවර බවක් උපදින්න තියන්නේෙ ඔයා යතන හය මුල් කරගෙනයි. යම් අසංවර බවක් ලේසියක් උපදිනවනං උපදින්න තියෙන්නේෙ කොරුපාරම්මණයක් නිසා එක්කෝ ශබ්ධාරම්මණයක් නැත්න් ගන්ධාරම්මණයක් හම නැත්තන් රසාරම්මණයක් හම නැත්තම් පෝට ාරම්මණයක් හෙම ැත්තන් ධම්ආරම්මයක්, නැත්තම් මේ ආරම්මන දෙකතුනක් නැත්තම් මේ සියල්ලම. ඔච්චරයි ඔ ආරමණු ටික නිසා තමයි උපදින තා කෙෙස් උපදින්නේ. වැඩෙනතා කෙලෙස් වැඩෙන්න්නේ. මතක තියාගන්න කෙලෙස් නිවෙන තාක් නිවෙන්නත් ඔන්න ඔය ආයතන මුල් කරගෙන. ඒක යන්නේ බුදුරජාණන් වහා දේශනා කනවා යන්ලෝකයේ පියරූපන් සාතරූපන්. එත් දේසා තන්හා නිවීශමානා නිමී සතිය කියන්නේ ප්‍රියලෝකයේ මේ ලෝක යම් ප්‍රියමනාප රූපයක් වේ නම්. එන්නේ ප්‍රියමනාප රූපය මුල් කරගෙනමයිත් දේසා එය මුල් කරගෙනමයි තන්හාව වැඩෙන්න්නේ වැඩෙනවනම්. ඒ රූපය මුල් කරගෙනමයි තන්හාව නැතිවෙනවනම් නැතිවෙන්නේ. ඒ කියන්නේ ඒ රපේ පිළිබඳවම තන්හාාව නැතිගෙනවා. ඒ රූපේ පිබඳවම ඒ රූපාරම්මණය පිළිබඳවම තන්හාාව වැඩෙනවනං වැඩෙනවා. එනිසා ඒ ප්‍රියමනනාප රූපාදී ශබ්දාාදිය පිළිබඳව යම් තන්හාව ලේසියක් වැඩෙනවනන් අන්නේ වැඩෙන එකට වැටබඳන්න. මේක තමයි ඇස සංවර කනවා කියන්නේ. සංවර ඇසකින් තොරව හිතේ සමාධයක් වැඩෙන කොච්චර උත්සහවත්තුළන්. එනිසා මේ කරුණු හොඳට හිතට ගන්න යම් රූපාරම්මණයකින් ශබ්ධාරම්මණයකින් ගන්ධාරම්මණයකින් රසාරම්මණයකින් පොත්්හත් බාරම්මණයකින් නූපන් කෙලෙස් වැඩෙනවනං ඊට වග කියන්න ඕනි ඔබ. ඒ නූපන්කලේසි සංසිධ වන්න තියන්නේෙත් ඔබට උපන්කලේසිය තවත් වැඩෙනවනම් ඒක වැරද්දත් තියන්නේෙ ඔට. එනිසා ඇයිහෙම වන්නේ යෝ නිසෝ මනසිකාරය නෑ මේ සංසිද්ධය පිළිබඳම ධරමානුකූල විනිශ්චයක් තමා සතුවන්නේ නෑ. මේ නිත්‍යවසයෙන් සුභවසයෙන් සුකවසයෙන් ආත්ම වසයෙන් ආධානිය කලා ගත්තා ගත්ත නිසාම නැවත නැවත ඇසෙන්ද කනෙන්ද නාසේද දිවෙන්ද කයන්ද මනසිින්ද මහා කෙලෙස් දුකදක් වැෑහනාා. එනිසා හට දවසේදම් මේ මොහොතිදන්ගේ ක්ලේස ප්‍රවාහයේ සංසිඳවන්න ඇස සංවර කරන්න. ඇස තිබ පමණින් ඇස සංවර වන විදිිය දේවල් බලබලා විනාස කරගන්න පා ලැබච් මිනි සත් බව. ය ඇස ලබේ බදුරජාණන් වහන්සේ බලන්න. ඔය ඇස ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීනාමය සිහිකරපු චෛත්‍යස්ථාන දකින්න. මහබෝධීන් වහන්සේ බලන්න. මහාසංගරත්නේ බලන්න සිිල්වොතුන් ගුණුවොතුන් බල සාධකාර දෙන්න. ඔය කන් දෙක ලැබුණේ සංසාරය පින් කරලා බුදුබනහන්න. ධරම අසාසා සැසෙන්න ඔය දෑත ලැබුණේ බුදුරජාණන් වහන්සට වන්දනා කරන්න සිරිපතුල් සිබින්න. ඔය ශරීරය ලැබුණනේ තතාගතයන් වහන්සේ වෙනුවෙන් උපස්ථාන කරන්න මෙහෙවර කරන්න. බෝ මළු මම්පෙත් මළු මම්පෙත් අම දෙන්න සංහෝපස්ථාන බුද්ධෝපස්ථාන කරන්න ය ජීවිතය ලැබුණේ. ඒ ජීවිතය අරගෙනඔබ වැරදිවිදිට භාවිත කලාානම් කාමයන්නම් වූ කාම මඩගෝරුවේ ගිල්ලවානම්. අහෝඒ මොන තරම් පාඩුවක්ද. ඔබ හොඳට මේ කාරණයසිහි කරන්න. එනිසා ලැබිච්ච ජීවිතයේ ධරමය නම්මු සුනීල පොකුණේ සතප්ප වන්න ඔබ දක්ෂවෙන්නට ඕන. ධරමේ නම්මු සඇති මන්දිරයේ ලැගුම් ගන්වන්නට ඔබ දක්ෂවෙන්නට ඕන. ධර්මය නම්මුූ මද පවනින් තෙදගන්වන්න ආසිංචනය කරන්ට නිවන්න ඔබ දක්ෂවෙන්ට ඕන. එනිසා බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා. ඇස කන නාසේ දිවකය මනස කියන මේ ආයතැන අ සංවරවීමෙන් යම් කලේසයක් වැඩිෙනවනං ඒ සංවර කලාට පස් ඕෝනිසෝ මනසිකාරය පුරදුකරන්න ශ්‍රාවකයාට, සෝවාන්වීම උදෙසා යන ඒ ගමනේ මාර්ගඵල ප්‍රතිවේදිය උදෙසායේ යන ගමනට ඒ මහංගු අනුබලයක්. මහංගු ශක්තියක් මහංග පකාරයක්. හොඳට සිහිකරන්න මේ කියන කාරණය. එතකොට ඊළඟට බුදුරජාණන් මහා විදේශනා කරනවා අත්්‍යභික්කවේ යාසවා මහණි කෙලෙස් කොටසක් තියෙනවා. පටිසේවනා පහ තබ්බා, කතමේච භික්වේ ආසවා පටිසේවන පහ තබ්බා ඉඳ මික්කු පටිසංග හායෝනි සෝචී වනම් පටිසේවති. පරිභෝග කරනවා ඇසුරු කරනවා සේවනය කරනවා ඒ දේවල් කරන්නේ නුවනින් මයි. බුදුරජාණන් වවාන්සේ වධාරනෝ නුවනින් සේවනය කරද්දී නුවනින් පරිභෝග කරද්දී. යම් කලේස ධර්මයක් ඇති වෙනවන නනුවනින් පරිශීලනය කිරීම තුළ. නව බෝධෙන් පරිශිල්නය කිරීම තුළ. නොද ඇනුවත්කම නිසා පරිශීලනය කිරීම තුළ යම් ක්‍රේෂයක් වැඩෙනවනම් නුවනින් පනසීල්නය කිරීමෙන්නේ කලේෂයේ නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයන භික්ෂුවක්. නුවනින් ස ප්‍රයෝජන සලකාසිවරු පරිබහෝග කරනවා. ප්‍රයෝජනය සලකලා ධනෙබලදනවා. ප්‍රයෝජනය සලකලා සෙනසුන් පරිභෝග කරනවා. ප්‍රයෝජනයේ සලකලා. පිණඩපාද සේනාසන බේහත්තේත් ගිලම්පස පාවිච්ච කරවා මොවොද ්‍රෝජ සලකනමක කියන්න. මන් මේසිවර පොරවන්නේ විලිවසාගන්න. ම මේසිවර පොරවන්නේ මැසිමදුරු පේඩාවන්ගෙන් බේරෙන්න්න. මන් මේසිවර පරවන්නේ සීතලෙන් බේරෙන්න්න මං සසිවර පොරවන්නේ උෂණයෙන් බේරෙන්න්න. මන් මේසිවර පරවන්නේ සුලගින් ඇතිවෙන්න පුොළුවන් පීඩාවන්ගෙන් බේරෙන්න්න. මං මේසිවර පොරවන්නේ විලිබිය ඇති කරගන්න. මේ විදදිට හිතලා. සිවර පොරවන වාරයක් පාසක් ගලවන වාර්යක් පාස හිතන්ටෝන. ඒම හිතුවෙනත්තං සිවර මුල්කඩගෙන භික්ෂවට කෙලෙස් ඇතිව වෙනවා. ඔබට මතක ඇතින ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ධරමාන සමයේ චීවරය පිළිබඳව බැඳීමෙන් හිටපු ස්වාමින් වහන්සේ අපවත් වෙලා සිවුර මකුණෙක් වෙච්ච කතාව. බුදුරජාණන් වහන්සේ නම් වූ පාර්ශුද්ධ අරමුණ හිතට ගැනීමේ හැකියාව තිබියදී පවා. න්තිමට මන්ගේ සිවර සිහෙ වුණා අපවත්වෙන වෙලාවේ. ඒ නිසා ඔබ මතකතියාගන්න ඔබටත් ඔබ ඔය විලිවසසාගන් මෙැසි මතුරු පිඩාවෙන් බේරෙන් ඔබ ඇඳුම් අඳදිනවා කියලා හිතන් ඔොක පුරදුුවවෙන්ට ඕන. එහෙම හිතුවෙන් නැත් නම් ඒ විදියට හිතන්න බැරි වුනෝතින් ඇඳුමක් ව අඳින වාරයක් පාසා කණනාාඩියක් කිස්සරාඩි කළ හැඩ බලන වාරයක් පාසා ඇඳුම් ආයිත්තම් පලදින වාරයක් පාසා වැඩෙන්න්නේ කෙලෙස්. ඒවටයේ වන්න කවුරුවත් වග කියන්හෙමෙන ඔබට තමයි දවසක විඳවන් වෙන්. එක ලෝබ මූල සිතිවිල්ලක් ඇති හෙට දවස ප්‍රේතලෝකට අරයන්න. එක ලෝබ මූල සිතවිල්ක් ඇති හට දවස තිරිසනෙක් කරන්න. මොහ මූල සිතිවිල්ලක් ඇති දුකට අරයියන්න. එක දේශමූල සිතිවිල්ලක් ඇති ඔබ අසරන කරන්න. එනිසාඔය හිතේ වගේ දේවල්ලඔය ඇඳුමක් නිසා විලි වසාගන්න මේ ශරීරයම කුණු ගඳ හමන ශරීරයේ විියෘර්ත කකලෝතින් කිසි කෙනෙකුට ලඟ ඉන්න බෑ අන් වහගන්නයි මේ ඇඳම් අදින්නේ. විලිබිය වසාගන්න ඇඳම් මදින්නේ. මේකට ඇඳුම් නැතුව එලි මහන මේ ශරීරකූඩුව දැම්මොතින් හෙම මොහොතක් පවත්වන්න බෑ මලක් මිලාන වෙන වගේ විනාස වෙනවා. අන්නේ විනාස වෙනක නැති කරන්නන්නේ මේ අතුුම් අධින්නෙ කලා පුරදදුුවෙන්ටොන හිතන්න. භික්ෂුවක් චීවර ගැනයම තන් ඕන. ඊළඟට කනබුණදේ පිළිබඳව. ර කනබොන වාර්යක් පාස ලෝබ මූල සිත් ඇති වෙනවා. එක බත් පිඩක් නිසා ලෝබමූල ජවන්වාර කියීයක් නම් ඇතිවෙනවාද. දන්න කෙනෙක් කණ්නය රස කර කර. දන්න ඇති හින් දමයි රසකර කර කන්නේ. එ බත්වේලක් එක බත් කටක් රස කර මේ රසයි කළේ රසයට ගිජු වෙලා අනු භව කරනකොට ජිවහා විඤ්ඥාන ධාතුව නැත්තන් ජිව්හා ජව්හා ධාතුව මුල් කරගෙන ජි්හා විඤඥාන චිත්තවීති ගණනාවක් ඇතිවෙන ඇති වෙන්නෙම ලෝබමූලසිත්. ඒ සෝමනස් වේදනාව විඳනුවට වඩ හොඳයි රත්වවෙච්ච යකඩයයක් කරගන දිවේ ඇතුල්ල ගන්න එක කියර බදුරජාන්ස වදාරනවා. හිතල බලන්න කනබන කෑම නිසා සංසාර්ක කොච්චර බැඳුනද. හෙටදවසෙත් එහම ැඳන්නනම් සූදානම් වෙන්නේ මට කරන්න දෙයක් නෑ. ඊළක බුදුරජාණන් අ්‍රදේශනා කරනවා. යම් කිසි කෙනෙක් යම් භික්ෂුවක් හෝවේවා ගහි ඇත්තේ කෝවේවා. මේ අඳිනවස්ත්‍රය ගැන. කණබනනාආහරපාන ගැන එහෙම සැලකිලිමත්තුන් නැත්නම්. ඒ සැලකිලිම්ත් නොවීම නම් වූ කාරණය තුළ වැඩන්නේම අකුසල්ල ධරම වැඩෙන්න්නේම කෙලෙස් ධරම. අමතරව මේ තියෙන දුක විසඳගන්න බැරුව අමතරව තබ දේවල් කොච්චර ලංකර ගන්නවද බලන්න. මේමෙනකොට වේල් කියක් කාලාතින් හොඳ පතක් කගන්න බලන කාපු වේල් ගණනින් කීයද ප්‍රත්්‍යවේක්ෂ අනුවනින් කෑවි. හොඳ හිතර බලන්න. ච ල න් කොච්චරනම් හැ ැලුවවාද ො ට පිරවාද කොච්ච ේවල් කරද ම ෑම හොතකම කුසල් සිත් වැඩ දගක ඔබම ම සලබලන්න. මම කියනවට පිළිගන්න පා. එතුකට මේ ඇතිවෙච්ච ලෝබ මූල ජවන්වාරවලට සිත් පරම් පරාවට කවුද වග කියන්නේ හෙට විපාක ලැබෙනකො. එතුර මේ විස ව රිරසතකට රසකට ර න්න කියලා. ඒෙකු කිය න්න පුළන්ද කැයි හොටු සෙමවලද අනුභව කරදදි යොනිසෝ මනසිකාරෙන් කන්න කියලා. නිරේ නතුට යන්න පුළුවන් ඔ යෝොස මනසිකාරය පුරදදු කරන්න කියලා. නිිති්‍ය දුෂ්ියයක් දරගන කැෙනකුට කියන්න පුළුවන්ද යොුස මනිිකාර පුරදු කරන්න කියලා. හිතල බලන්න මේ නිමේෂය ගැන හරියට උපමාවකින් කියන්න බෑ මේ මොහොත්ති වටිනාකම. එනිසා දැන් ඇති රස කර කර කාපු ඉතිහාසය, කෙලින්ම මකා දමන්න. ැක හැඩ බල බලා ඇදුු ඇද ොකාල ඇති පිරිසුදුකම තතාගත යන්හසේ ගේ කලා එක වස්තරයක් නමුත් හොඳටුවම ඇති මේ ශරීරයේ විලි වසාගන්න එක සෝදල පිසිදු කරලාන් දෙන්න. මේ කාම මහෝගේ කාම රැල්ල කාම සැඩපාර කවදාවත් සංසින්දවන්ඩ බෑ අරමුණු ලබාදීලා. එනිසාවයි ඇස් දෙක අන්දමෙනකං ලස්සන රූප පෙන්නවත් කවදාවත් ඇති වෙන්නේ නෑ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා මහනෙනිි. ඒීව පරි ෝගකරදදි දානනිවල ද ඉලඟට ගේ දොර ගැනතන් අපි භික්ෂ කරයට ගත්තු සේාසනය පරිබෝගකරද්දි. සෙනසුනකට ඇතුල් වෙලා කුටියකට ඇතුල් වෙලා ඇඳ පුටු මේස පරියාාරණය කන වාර්යක් පාසා. හිතන් ඕනි මම්ම සේනාසනය පරිහාරණය කරන්නේ මැසි මදුරු පේඩාවන්ගෙන් බේරෙන්න්න. සීතල උෂ්ණයෙන් බේරෙන්න්න මේ කය පවත්වන්න තමයි මංම සේනාසනය පවත්තු වන්නේ. වෙනදයක් වෙන වෙන්නන්නේෙයි ඒ මහිතව ම් භික්ෂුවට වැැ කෙ. ගියත්තන්ටත්හම තමයි මගේගේ ලස්සනයි මගේ නිවසේමයිගේ පිළිවෙල ගැන බඩුමුට්ු ැනඒ හැට තල ගන එය නමිරනයකිරීමම් සංස්කරය කිරීම් කටස්ස එකතු කිරීමම් කොටස්යන් කිරම් තයි සාම ලෝක මිනිසුන් හිත්ව වැඩ කරන්නේ මේ අවුද්ධ දං ීලා ගෞරුද්ධනට වර්ණ වෙන කරන්න පාට වෙනස් කරන්න බඩුමුට්ටික වෙනස් කරන්න. හැඩ තල නිර්මාණය කරන්න වෙන මුොන්වද මනිසුන් හිත්ල තියන්නේ. ඒ වෙනුවෙන් නහින හිතන වායයක් ගානි වැඩි ලෝබ මූලසිත්. එක්කෝ ඒව කරගන්න බැරිව නා දේශ ම ලසින්. කවද මේට වග කියන්නේ. හිතල බලන්න තමන්ගේම විමසල බලන්න අද වෙනකොට කොච්චරනම් කෙලෙස් කන්ඳක් එකතු වෙලා තියෙනවාද. භාාවනාවාර් දෙකතුනකින් දේශනා දෙකතුනකින් මේ වැඩි අවසන් වයිද. හිතල බලන්න. ඊලක බුදුරජාණන්වා ප්‍රදේශනා කරනවා. ඒවගේ පරිභෝග කරනකොට නිවසක් හිතන් දෝනි මේ වැස්සිං අව්ුවෙන් මෙස මදුරු පීඩාවන්ගේ බේරිලා මේක හරියට මැටි පිඩක් වගේ. මැටිපිඩක්ගේ ශරීරයේ අව්වට අහුනාට පසෙ කරවෙලා ඉරි තලනවා. වැස්සට අහුනාට පසෙ සේදිලා දියවෙලා යනවා. ඒකෙන් බේරගන්න මේ මැටිපිට පරිස්සං කරන්ටයිම මේ හාලයක් ඇතුළට යන්නේ. යානයක් වහනයක් පාවිච්චි කරන්නේ. බුදුරජාන් වම දේශනාකන භික්ෂුවකට මේ භික්ෂුවට අදාළෝ විශේෂයෙන් උදේ සැතපෙනට සිංහසේයාාවෙන් සිංහෙක් වගේ සතබෙන්න්න කියලා. පෙරේතෙක් වගේ සැතබෙන්න පා කියනවා. සිංහ සේාව දකුණු අත හිසට කියයලා. ාදේන පාදන් අච්චාදාය උට්ටාන සංඥ මනසිකරිත්වා. භාගිතුන් අ අප දේශනා කනවා මොගල්ලාන මහාරහතන් වහන්සට මොගගල්ලාන ඔබ ඔබට නිදිමත එනකොට ඔය වඩන භාවනාව ටිකක් වෙනස් කරන්න. වෙනස් කල නිදිමත කඩාගන්න කියවා. මොගගල්ලාන එහෙම කරද්දි ඒත් නිදිමත එනවනං. ඔබ වෙන මනසිකාරයකට හිත යවන්න. මුලින් ගත් ලදකේව සංඥා වෙනස් කරන්න දෙවනිවස්ථාවකන වෙනමන සිකාරකට හිතයවන් ඊළඟට දේශනා කරන මොගල්ලන්න එහම කල්ලත් නින් දෙනවනම්. ඉගෙනගත්ත ධරමයක් මෙනෙහි කරන්න දැන් ඔයත් ඉගෙනගත්ත ධර්මයන් තියෙනවා දැ මෙතනින් අය ලැජ්ජ වෙන්න එකම සූත්‍ර ධර්මයක් වත් අපි මක ධම්ම චක්ක පවත්වන සූත්‍රය කියලා මේ ධම්ම චකප පවත්ව වන සූත්‍රය හොඳට නුවනින් විමසමින් ඒක තින සෑම පදයක්ම තේරුම් ගැනිමි හැකියාව අද වෙනකොට තාම ඇති වෙලාන ඇත්තන් ලැජ්ජාවට පත් වෙන්න. කරණීය මෙත්ත සූත්‍රයේ තියන්න ඒ කුණුක්කිි ට පිළිබඳව තව කෙනෙක් ඇවෝතින් තමන්ගේ ජීවිතය නොත් බලමින් කියලා දෙන්න බැයිනම් ලැජ්ජ වෙන්න. රතන සූත්‍රයේ තින මංගල කරුණු ටිකෙනෙක් ඇවෝති කියලාදීලා තමන්ග ජීවිතයෙන් එටික බලන්න බේනම් ලෙජ්ජ වෙන්න. දසදම්ම සූතයේ තියන කරුණු දහය ජීවිතය බලන්න බැයිනම්. රම ලැජ්ෙන්ට ඕන. හිතල බලන්න මේ කියන දේවල් සමාධච්ච සීලේ රැකෙන විදි කැඩනවිදිේ හේතු බලවසෙන් දකින්න බෑනම් ලැජ්වට පත්න්න ඕන. මට උත්තරදෙන්ට ඕන්න. චතුරාර්ය සත්‍යය ගැන බුදුරජාණන් වහන්සේ වදාල. චතුරාර්ය සත්්‍යයග තම කෙනකට කියල දෙමින් තමන්ගේ ජීවිතරත් ගලපල බලන්ට බැරිනම්. කියල දෙනක කෙේ තත්වේක තේරුන් කියලාල නැත්නම් මද වෙනකං ලැජ්ජ වෙන්නට ඕන. බෝධ පපක්ෂික ධරම කියන්නේ මොවදදි කියල ප්‍රශ්යක් ඇහෝත්න්න මේටකයි බෝධපක්ෂික ධර්ම කියන්නේ. මේ මේ ටික සිතින් කයින් වචනයෙන් වඩන්න ඕනි වඩන පිළිවෙලමයි. මම මේ විදිට මේ කරන්න උත් සහවත්වෙනවා. මේ මේ වගේ ගැටලු මෙතැදි මට මතුවෙන නොවා ම මේ විදිර ිසඳ ගන්නවා. මෙන්න මෙහම පැදිලි නිර්ණයක් නැත් නම් නිවන් මග පිළිබඳව ඔබ ලැජ්ජාවට පත්වන්න ෝනි. නිසාහෙම හැකියාවක් තාම ඇතිවෙලා නැත්නම් අම යෝජනා කරන මෙතැන්න හැමෝටම ධම්ම චක්කප් පවත්වන සූත්‍රයවත්. කරණියම මෙත සූත්‍රයවත්. ඒකඒ පසිියුලු කරුණුකාරණා ජීවිතර ගලපාගනිමින් පදයෙන් ප තමන්ටම විමස විමසා අර්ථතෝරාගන්න පුළුවන් විදියට ඒ ධර්ම පරියාය ප්‍රගුණ කල්ල තියාගන්න. දුකක් ඇතිවෙච්චි වෙලාට අපමාදු අමත පදංගෙන ගාතා විතර අන්තිම ඩිතුරුවෙන්නේ. ධම්ම පදේ නම් වූ පාරිශුද්ධ ධර්ම පරියා ඒ කාල හිටපු මිනිසුන්ගේ කටපාඩමේ තිබුණා. ධම්ම පදේනම් වූ ශ්‍රී සධර්ම ග්‍රන්ථය අතට අරගෙන ඇස් දෙක පියාගෙන පොත් අපි ද ජීවිතර ලොකූ ප්‍රඩාවක්කාවයි කියන මොකක්කරි ප්‍රශ්නයක් ආපු වෙලාවක ධම්මද කිය ධර්ම ග්‍රන්ථය අතටාරගෙන අහඹු ලෙස පිටුවක් පෙරනලා ඒ ගාතාව කියපු ගමන් ඒ ප්‍රශ්නයට උත්තරය තියෙනවා. මම මේ ප්‍රති්‍යයක්ක්ෂය කියන්නේ. දරම දන්න කෙනාට ධම්ම පදය නම් වූ ඒශ්‍රී සද්ධරමින් ගාථ තිහාතලියක් පනා කටපාඩන් කරගත්තනම් යියෝනිසෝ මනසිකාරය පුරදු කරන්න පුදුමාකාර අනු පලයක්ක් ලැබෙනවා දේශයක් ඇතිවෙච් වෙලාවට නැත් තිරාග සමුවක්ගේ කෙන මේ පදේ මතක් වෙනවා. රාගයක් ඇතිවෙච්ච වෙලාවට නත්ති තන්හා සමා නදී කාරණය ඇති වෙනවා ඊට. මිනිුත්ේ නුදනු රදදි ප්‍රශ්ඇති වෙන කරන පරේසං විලෝමානයන පරේ සං කතා ගතන් අනිත් අඇකෙදේවල් ොවෙල වැන්න මන්ගෙන වග බලාගන්න මේ කාරණය මතක් වෙනවා. ජීවිතේ ප්‍රමාධද වෙලාදැන් බහන්න බෑදැම් හවනා කරන්න බෑ කියල නිදාගන්න හිතනන අප මාද අමතපදන් කළ තක් වෙනවා. ඊලඟට එන්නන්න බුරපුුරාණගෙන වෛර හදවතයෙන ව නහිවේරේ ේරාණයගෙන බණපේ තක් වෙනවා. ඊඟගට කකා බුදියගෙන ඉන්න කෙනෙකොට මතක් වෙනවා යම් කිස කෙනෙක් මේ ලෝකෙ ජීවත් වෙනවනම් ධරමය අවබෝධ කරගන්න නැතුව මංසානි තස්ස වඩා අන්තිආරාසෝන අප්‍රමාජය කෙන බනපදය. ඉතින් මේ විදිහට යම් කිස කෙනකොට මේ ජීවිතය ප්‍රමාදයක් කොතන කාරය ඇති වුනෝතින්. ඒවගේ ජීවිතෙක් දවසකෝ ධරම මේ හැසිරුනෝතින් එක වටිනාකම. මේ බන පොතේතුර කියලා දේලා යෙනවා. එනිසා ධම්මපදේනම් වූ පාරිශුද්ධ ධර්ම ග්‍රන්තයේ ගාතා පනහා කැටක්වත් කටපාඩිිෙන ඇත්ත ලැජ්ජාවට පත් වෙන්න මොනවගේ ේවල්දො ඔලුූල දරාගෙන නිකළලො ඇත්ම විිමසන්න. එක නිසා සෙල්ලමට දඩ මේේ යන්න ඇත්තන්ගේ විද්‍යාකනෝ කියාගන්න ඇත්තන්ගේ ගනිතක් ඥියෝ කියාගන්න ඇත්තන්ගේ දර්ශනිිකයෝ කියාගන්න ඇත්තන්ගේ සමාජ සෝධෙකෝ සමාජ විශ්ලේෂකයෝ කියාගන්න ඇත්තන්ගේ. ඉිනේ රෝහ කියයාගන්න ඇත්තන්ගේ ඇ ශාරදිව කියයාගන්න ඇත්තන්ගේ දේවල් ඔොලු වල පුරවාගෙන ීදලා විනාශ වෙලා යන්න නැතුව මේකපොකාරණා හොඳටසිහි කරගන්න බුදුරජාණන් මාග දේශනා කරනවා ඒ වගේ ධර්ම පරියායක් මෙනෙහි කරනකොට නිදිමත නැති වෙලා යනෝ මොක්ගල්ලාන ඒක නිසා නිදි මත ජයගන්න මේ නිදාගන්න කියලා කිසිම තැනක තතාගේ තැන්වාසේ අවසරයක් දුන්නේ නෑ. රම ගතුද නිදාගන්න වෙලාවක් නෑ දැන් දැනටන් දෙදිම තැන සමාරයත්නට නිදාගන්න වෙලාවක් නෑ මේ ප්‍රශ්න එත්තක්. හිස ගිනි ගැනීම පමාවක් ඇැටට වදාලේ එහෙම විවේකයක්රගෙන හුසුමක් අරගෙන වැඩේ කරන්න ඉඩක් තිීරුනම් ඉඩ දෙවා භාග්‍යතුන්ාසේ සෝතා පන් වුනාට පසේෙ හුසමක්රග තුරුට ගැන හිතන්න පුළුවවා එතනින් මෙහා හුස්මක් ගන්නවත් වෙලාවක් නෑ. අනික් දෙයක් ගැන කවර කතාද. ඉතින් භාග්‍යතුන් වසේ වදාරනවා එහෙම කල්ලා නද කැඩෙන්නේ නැත්නම්. ගෙනගත්ත ධරමය ස්‍යායනා කරන්න කියනවා. එතකොට මේකපු ධරම සරත්න සූත්‍ර මංගල සූත්‍ර ල කරනීමත සූතේ මුලින් මුලින් පිරිත්පොතේය ූ්‍ර දේශනාටික පලවෙනි මංගල ධර්ම දේශනා මේ වගේ දේවල් කටබාඩ මේ තියෙනවන නිදිි මතකාවට බස්සේ මේම සජ්‍යානා කරන මිහි හ්ඩින්. එතකරා නිදි මතකරයනවා කෙස් ප්‍රහණයෙන්ව යෝනිස් ෝමනසිකාර වඩෙනවා. එහෙම කල්ලත් හරිියන්නත්තම් බදුරජාණන්ාව දශනා කරනවා ටිකක් නැගිටල මුක් ගල්ලාන. යට ගිල්ල මහුණ සෝදකන අහසදිහා තාරකාඩෝපදියා හද එලියේ දිහා චුට්ටක් බලන්න. එතකට නිද නැතිවෙන කියනවා. එහෙමත් කලලා නින්දේනවනන්ද මේ ධරම මේ පුරදුකන්න අයට නිදාගන්න වෙලාවක් නැතිරිෙසා හම තද නින් දෙන්න පුළුවන්. ඊට පසේ දේශනා කවා සකුන් මළුවකට ගිල්ලා පිටි පස්සසිම් පිටි පසර සක්මන් කරන්න කියන ස්සරහටක්මන් කරද නිදිමතය වන පිටි පස්සර සක්මන් කරන්න කියනවා මේ අපිට වදයක් දෙන වනවී මෙහෙමුදක්වත් හලගන්න බැරිනම් මේ දුකෙන් නිදහසන හම්බවෙන්නේ. ඉකොට ඊලකට බුදුරජාණන් මාජි දේශනා කරනවා මේම කල්ලා තරියාන්නේි නැත්නම්. මේ විදිහයට උත්සාහවත්වෙලා නිදිම තේෙනවනං. ඒත් නිදාගන්න කියලා දේශනා කරන්නේ නෑ. නිදාගන්න කල දේශනා කරන්න මූුණ සෝදකන ඉ අනතුර කන්් දෙක ප්‍රත්වෙනකං අතුල්ලගෙන කන්ද කතුල්ලන්නගෙන රත්වන කගත් දෙගෙන්. දෙ පැත්ත රතුල පප මුොදර රත්වෙනනවාය ින් දෙෙන්න පයගානකට කරලා බලන්න මේවා ඉති. පිම් ලාගෙනන අද ට කියලා ොයි ලාවවෙද නිින්දෙන්නේ කියලා. බුදුරජාණන් අවදේශන කර නින්දක් එන්නඇත්තනන් ඇතිට යන්න මේ පැඳක පිටතියන්නවත් හිතන්නපා. ඉති ඒවිිය භාග්‍යතුන් සේ වදාන්න අවසාන දේශනා කරන බැරිම තැන වතති මේ කොහොම කල්ලා තරියන්න ඇත්තං දැඩි ලෙස නිදි මතක් එනවනං එහනම් පාදේන පාදන් අච්චාදාය ද දකුණු පාදය තුළ බම් පාදය තබාගෙන දකුණු හත හිසර තබාගෙන සිංහයෙක්. විවේක ගන්න වගේ ඇැතපෙන්න කියලා. සිංහ සේයාාවෙන් සැතපීම පවාෝන ස්මන සකාර පුොර දුක්කන්නගෙන කොට වටිනවා. හ පෝසත සමසිීලයක් සමාධමවෙච්ච දවස මේ අනුගමය කළ බලන්න සංසාහරය ප්‍රේතිෝ වෙලා බුදියන් හිටියන. පින් පුුරෝ වෙලා පෙල්ලි පෙල්ලි බුදියන්ගේයට ගොදුරු වරගෙන කොච්චට දුක් පින්ද. එනි මිනිස්ස වෙලා දැන් අප මේ නිදාගන දකපන කල බලන්න නිදාගන්න ඇන්ද ූඩින් අයදවෙන්න බිමි එචරකට හ ත්වය මිස්ස ඇලලා. ඉතින් එනිසා නිදාගන්න ඉරියව්වෙ පවා ක්‍රමවත්භාවය සහ පැවැත්වීම තුන්න පුද්දුම විදර හිත පිරිසුදුවෙනවා එනිසා මේක අද කරලා හිෙටා තැහැරලා අනිදධ කරන්න පටන් ගත්තා කිය හරි අන්න එක දිගට කරන්නට ඕන. ඇහෙනකොට හිතෙන්න්න පුළල මේ නම් මේ සංසාරය කරන්න බැරිවේ කියලා. එහෙම හිතන් එපා අපිට වඩා අසරණ අය. අපට වඩා නොහැකියාවන් තිබ්බ අය මේ ධර්මයට ඇවිල්ල ශක්තිමත් පුද්ගලය බවට පත් වනා. මේකට ගතේ ස්තියන හයිිය ගතේ වීර්ය යම් පමණක ඩුපකාර වෙනවා මානුසික වීරය තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඉතින් එැනිසා බුදුරජාණන් වහන්සේ වදාලා නොමුගල්ල අනස්වාමීන් වහසේට එහෙම නිදාගෙන දැන් නින්ද යනවා නිද යනකම්ම කරන්න ඕන. ඒ පුරුදුකරපු භාවනාවේ හිත තියාගෙන ඉන්න එක. ඒතම ො පැත්ක හැරලන සැත පිලායි ඒ දිසාවා සීක න පපතම නැගහර දිසාවාව කියලා නැගැනේරේ දිසාව සියලු සත්වයන්ට මෙත් සිත පතුරවාගෙන ඉන්නවා නිින්දයනක. ඊට පසේ භාගතු අද වදාරනවා අවදිවෙන වෙලාව හිතට අධිෂ්ඨානයක් ඇතිකරගැෙන සැත පෙන්ටෝන ඒම සැතපුනාට පස්සේ හරියටම තත්පරයට අවදිවෙනවා. එකත් හරිමා සිරිමත්. ඕන නිින්දක් ගැුර නිින්දක් තිබත් පැය දෙකින් ස අධදිවෙනවා කියලා හිතවත් පෑදෙක අවද වෙන පුරදු කල් බලන්න. හරියටම තත්පරයට අදි වෙනවා එක හරිම පුදුම ධර්මයක්. ඊට පස අවද ච් ගම ෙට ට පෙි පෙල් පද වෙච්ච ම ඇද ගටන්න කියන මේක භක්ෂ ම ේෂ ද හ ල ඉතින් එනිසා ග අත්නන්නට ඇේක එෙම තම උපසොත සිකිිලයක් සමමාධමච්ච දවසක උපෝපත සි ලක් නේ හම දාමක කරනන්නේ අවද වෙච්ච ගම ඇදෙන්ගවදල මනත පහෝදගන බදුන්දල භබාව කරන්නවා. ඒ පද පවත්වන්නන්නේ පේ හිද කෑම වෙලක්හදාගන්නනනින්න. ෑම වෙලක් නි දයෝග හැල රැකාව කරන්න කොහග ක හිද රැකියාවට යන්නන. රැකියාව ජීවිතය කරගන එතනින් එ පිඩා ජීවිතයටත්න පිඩා ක හිතාගන ඒ මත්ය හින්න එපා. ගොඩ ද ප හ ප්‍රශ්නයක්තම රැකයා කරන්න ගම සමනම මෙහම මෙහම පිහිඩයනවා. අදත් පපදන ඇෙල් හැව. මකිව රැකාවට එ පශ්න ෘතිය ෘර්තිය ව න පසටික් විතරයි ඒ අත් හැ දාලක ීත ල්ලගන්නන්න එපා. ඒ ැනක ඩකරත් ඒ ප්‍රසටික එහෙම ේනවා. ඔබ වැඩ කරන්නේ ඔබ රැකියාව කරන්නේ මේ කෙලෙසුන් සංසිේද වූ පසුබිම කනෙවෙයි සම්මාධී නහවත්තියන පිරිසක් එක්කන ඔය පශ්නය අවම වෙනවා. කර මේ පලය ගැන දන්න පිරිසක් එක් න වැඩ කරන්න ටිකක් හරියාවම වෙනවා. ද අපේගේ රටකො හැමදේ දන්න මනිසුත්්ක වැඩ කරන්න ගල ීදනෙ පිරවට පත්නෙනවාද. ඉන් මේ වගේ ටකා යහන්නම දෙයක් . ඉතින් නිසා ඒ රැකියාව නිසා එන පීඩාවන් රැකියාවට වෘතියට එ ප්‍රශ්නයක් පමණයි ඒ මේ මිනිස් ජීවිතයට මිනිසත්කමට එ ප්‍ර්යක් කරගන්න එපා. ධර්ම මාරග අදාළ කරන්න එක හේතුවක් කරගන්න එප කවුරු නිසා හෝ කුමන හෝ කාරණයක් නිසා ඇතිවනෝතිං ක්ලේසයක් වගකීමෙන්න්න ඔබට ඉතින් නිසා බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා. ිදේ ගැන පි්ඩ පාති ගැන සේනාසන ගැ වෙනයම්දයක් පරි ෝකරද දැගු බෝබේ ජීවිතයටට අවශ්‍ය කන බොෝදේවල් අංකරගෙන තියෙනවා මේ හැමකක්ම පරිහරණය කරදදී. කෙලෙස් ඇතිවෙනවනන් කෙලෙස් ඇතිවීම තුළින් ඇනහිටින්නේ අඩාල වෙන්නේ දොයෝනි සෝමන සිකාරය. එනිසා යෝනි ස්ෝමන සිකාරය අඩාල නොවෙන විදිට පරිහරණය කරන්න අ පුත්‍ර මාංසෝපමය දේශනා කරන්නේ. ඒමගේ ධර්මයන් හොදට සිහිපත් කරල බලන්න. එනිසා. ඇතුම් පැඳුම් අධිනවාර්යක් ගාන හිතන්න ම මේ විිවාහගන්න මේ කරන්නන්නේ ගොඩක් දෙවල් හිතන්න බරිනම්. අපට දේශනා කරනවා මේ ශරීරයක් දහාතුපුංජයක් පමණයි, ධාතුමාත්‍රයක් පමණයි පට්‍යාපෝතය ජෝවායෝ, ආකාස විඤ්ඥාන. මේ චීවරය කියයන්නෙත් සතර හා භහෝත. එතකට මේ ගතහෙවත් මේ ශරීරය දන්නේ නෑ මම සිවරු පොවනව කියලා. චීවරය දන්නේ නෑ ම මේ ගතක් වසනවා කියලා. මේ ධාතුමාත්‍රයන් ධාතුමාත්‍රයන් අතර සංඝටනාවක් සිද්ධියක්. පමයි මෙතල සිදවෙන්නේ කිය ෙ එක හතු වශයෙන් බලන්න කියෙනතකට ආත්ම සංඥාව නැති වෙනවා. ඒ ිදිහට චීවරය පරිභෝගරන භික්ෂුවකට චීවරය පරිභෝග කරන චීවරය ගලවන චීවරය පොරවන අවස්ථාවක මග පල ලබන්න හේතු වෙනවා ඒකන අරය ඒකාල් හිටපු පොඩිස්වාමින්න් වහන්සේට රහන් වහන්සේ දිවපපුච්චගන්නතු කා දානෙවලදන්න කියලා දිස්වාමෙන්න් වහසේබන දිවිවපුච්චනවා කියන්නෙම කක්ද. මේ සීතල විච්ච බතක්ම වලදන්නේ. කට ෙරන මේ ප්‍රත් වේක්ෂාවෙන් තොරෝ ම දංවලදීම ගැනයි මේ කියන්නේ දැම්ම ප්‍රත්්‍යවේක්ෂාවයෙන් දංවලදන්න ඕන කියලා. ඒ දානේ කටට ගයාට පස්සේ උගුරෙන් පහල්ට ගයාට පස්සේ ආමාස ගත වුණට පසේ බඩවවැල්ටි හරයානකොට ඇතිවන දේ නොවනින් බැලවා. නුවනින් බැලවා. එතකොට නුවින් බලොකට සහසල වැටහුණනා මේ කය පවත්වන්න විතරමයි ප්‍රයෝජනමත්වන්නේ වෙන දේකට නෙවයි මේ නහයලඟට අනල කටලඟට ගන්න කසුවදයි එතනින් අගලක්. මොහොතක් ඇතුළට ගයාාට පසේ කාන්තින් දුගදක්මයි. මේලෝක මිසේන කන්න ැරියුොත් මැරනවා කිය කන්න ැරුත් තරක් නෙේ කාප පිරගන්න බැරුවුණොත් මැනවා. එනි පුදුමාකා රසන බවක් මේ ශරීරයක්ත් එකක බැඳිලතියෙන්නේ මේක තියයාගෙන කොඩිුසනවන යම්කිස කෙනෙක් ජයක හෙලිබඳන්නවනම් හඩ තලනවනම් හෝතියෙන වනං. එකනෙකා පරයා යන්න හදනවනම් හැකිලෙනවනම් මානක්කාරහැගේ මිදිරි පත් කරනවනම්. මීට වඩා විහිරුවක් රැවටීමක් තවත්න්නේ. ඉතින් එනිසා ක්ලක් ට පස චීවට පිඩට පාදසේ නාසනගි ලම්පස, යෝනිසෝ මනසිකාරයෙන් පරිභෝග කලෝතින් ඒ වැරදිවිදි්‍යහට පරිභෝග කිරීමෙන් ඇතිවන කෙස් ඇතිවන්නේ නෑ. ඔබත්තිහෙමයි. අපේ රටේ ඒකාලේ ධානසාාලා ආසනසාලා බොහෝ තැන්වල හදලා තිබුණ. ස්වාමින් වවාංචසල වනන්තරවලින් එලියටාවට පස්සේ ඒ ආසන සාලාව ලළඟට ඇවිල්ල සිවරු පොරවගෙන පිණඩපාතයක් කරගෙන කැඳටිකක් කම්බවු හා මේ කැදටි අරගෙන වාසන සාලාට. ඇවිල්ලඒ කැඳටික වලදනවා. කැඳටික වලඳල උන්හන්සල ගෙවල් වනට යන්න කලින් පිණඩපාතිය හොයාගන්න කලින් භාවනා කරනවා. දේශනා කරනවා ඒ බනපොත්තේ. ලංකාවේ ඒවගේ රහත් විස්වාමින් හබල රහත් නොවිච්ච ආසනසාලාවක් නෑකන උදේ කැඳවල්ල ඳල පින්ඩපාති වෙලාවෙනකං භාවනා කරමින් සිටියදී. එහෙම මේ ධර්මය ප්‍රගුණ කළා එහෙ ආසන සාලාවක් නෑ කියයනවා ර ච රත් නොවිච්චාසනයක් නෑකෙන ආසන ශලාවල ඉතල බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරෙනවා ඔබත් ඔබේ ජීවිතයෙහි සෑම් පරිබෝගයක් මූප බෝගයක්ම. නුවනින් සලකා පරි භෝගරන්න දැන් අද වෙනකොට සාමාර් දෙවල් අංකරගෙන තිය හමනවුනත් පය කරන්න බෑ දැන් කරන්නයක් නෑ. ඒ කිසිම දෙයක් එක ගැටන නව මේ කියන්න ඉන්න තැන ඉන්න භූමිකාවේ උපපරිම සාර්ථගත්වයක් කරයි යන්න. ඔබ අම්ම කෙනෙක් න අම්ම කෙනෙක් හැටියට වචන පරි සමාප තර්තය අම්ම කෙනෙක් වෙන්න කරුණාබ අම්ම කෙනෙක් වෙන්න. තාත්තා කෙනෙක් නං එහෙමයි. සෝදරෙක් නම් සහෝදියයක් නංහම යහළුවෙක් නං හම ස්වාමියෙක් නං හෙමයි භාරාවක් නං හෙම. ඒ සෑම තැනකමෝබ. ශක්තිමත් වෙලා කළමනාදේ හඳුනාගනේදේ කරන්න නොකළ මනාදේ අත්හැරල දාන්න. බුදුරජාණන්වාසේ වදාාරනවා මේ විදියට සව් පසේ පරිභෝග කිරීමෙන්. ආහාර නිවාස ඇඳුම් බෙත්තේත් පරිභෝග කිරීමෙන් නූපන් කෙලෙස් ඇතිවන්නේනෑ උපන් කෙලෙස් නැතිවෙන්න පටන්ගන්නවා. ඊළඟට දේශනා කරනවා කතමීච් භික්කවේ ආසවා අධිවාසනා පහතබ්බා. ඉවසීමෙන් ප්‍රාණි කරන්න ඕන කෙ මොනවද. ඉදැබික්කු පටිංකා යෝනිසෝ කමෝහෝති සීතස්ස උන්නස්ස ජිග ජී ගච්චාපිපාසාය ඩන්ස මකසවාතා තබසිරින් සපසම් පස්සානං. දුරත්තානන් දුරාගතානං වචනපතානම්. දැංගඔබෝබේ ජීවිතය පවත්වදදිී නොඒෙක් විදිී අනිිෂ්ටවූ අමනනාපුූ දේව ජීවිතයට සබන්ධ වෙන පිහතමක මැසිමදුර පීඩා කියලා. මෙසි මදුරුපීඩා නොෙක් විදිේ රෝග පීඩා ඇතිවෙනවා සමේරෝග, කොසේරෝග, හිසේරෝග, බඩේරෝග, ධතේරෝග, කනේරෝග කොච්චර නම් තියෙනවද නව අනුවක් ව්‍යාධිකයල කියන්නේ. මේම ඇතිවනාට පස්සේ ඇතිවන වේදනාවෙන් තව කෙනෙකුට බැනල වැඩක් නෑ. කෑගාල වැඩක් නෑ. ඒ වෙලා වීවසඕෝනි ඉවසන්න කොමද හිත දේ ඇති ොවෙන විදි රිවසන්න ෝනි හිතල බලන්න ඔලුි කක්ු ැන පස් හිත දේ විව ොළුවන්දකේ. හොදයට හිතල බලන්න පුංචි බඩයගක්කුමක් ඇතිවුණට පස්ස හිතේ අඳුරක් ඇතිවවෙන්න නැතුව කලේසියක් ඇති වන්න තු හිත රකින්න පුළුවන්ද කියලා කනී කැක්කුක් දතිකගක්ුක් ඇදනට පස කොච්චරනම් හිතින් ගැටුන දේ ේදනාවත්තෙක්. ඉතිං කොහොමද දේශය ප්‍රහණය කරන්නේ. මේකරුණු හොඳයට සහි කරන්න. ඒකා හිටිය ස්වාමීන් වහන්සේනම කනුරාධ පුරේ. තිං උහසගේ හිත ඇතිවුුණමේ සත්තකවාතය කියලා දැඩි බඩේ වේදනාවක් ති උන්හසේ පෙරලි පෙරල්ලි ෑගාන බඩරි දෙනවා කියලා. තිං ඒ වෙලා වේ ස්වාමන් වහන්සේ කෙනෙක් ප්‍රකාශ කරනවා. හැබෑටම ඔබහන්සේට බුදුරජාණන් වහන්ස දේශනා කල්ලා තියෙන්නේ ඔය වගේ ආවාාධයක් ඇැතිවුණනාාම පෙරල්ලි පෙල්ලි කෑගන්න දේවනඇත්ම් ේදනු පසාව කරන්නද. උන්වහන්සේට මේ කෑහෙන කොටම හොඳට සහිය පිහිටලා. සි ඇත මයි භග්‍යතුන් වහසේ වදාලේ වේදනානු පස්සනාවඒ වෙලාවි කාලිකත කරන්නෙඒ කාශිර්වාද කරගන්නේ වේදනාව. බයවෙන්න නෙමී අපි නංහදැන්නේ වේදනාව නැතිකරගන්න බේතක් කරන්නන්නේේ නමුත්ඒ කාශිර්වාදයක් කරගෙන උන්හසකි වහනම් මා බොසවල ඇඳෙන් තියන්න කිව. ඇඩෙන් තිවට පස්සේ උන්වහන්සේ වේදනානු පස්සනාව කල්ලා අනාගාමි වෙලා ආසනයම අපවත්වෙනවා. නිස්වා වා න් උසගෙන වෙදක්ල ට තිීව වෙන. ධරමයේ තියන මේ ජීවිතය තියන සැබ අසාර නිස්සාර භාවය හඳුනගත්ත කෙනාට ජීවිතය සෑම්සි සංසිද්ධයක්ම භාවනාවක් සඳහ අරමුණක් සැපීමක් පමණයි වෙන දෙයක් නෑ කෞුදර මතක තියාගන්ටඕන කාරණයක්. ඉතින් එනිසා අධිවාසනා පහතබා ධම්මා කිව්වාහම ඔය ඇත්තන්ට නපුරු වචනැහෙන් පුළුවන්. ලග කියන වැහෙන්න්න පුළුවන් නොෙක් විදි අවමාන කන්න වැහන්න පුළුවන් බණනවා දොස් කියනවා. නොයෙක් විදියට මේ සෑමි එකක්ම ඉවසන්න. තමන්ට නෙවෙී වගේ ඉන්න. කං ඇත්තේ නමුත් බිරෙක් මෙන් ඉන්න කියලනි දේශනා කරන්නේ. ඇස් ඇත්තේ නමුත් අන්දෙක් මෙන් ඉන්න කියලා. එහෙම හිටියට පස්සේ ඒ නපුරු වචන නපුරු වැලීම් බැලීම්බලින් ඇතිවන. යම් කලේසියක් වෙනවන් ඒ පහානය වෙනවා ඇතුරට මේටික මෙහම සිද්ධ නොී ෝවානයන්න හිතනවනං ඒ සිද්ධ වෙන්නඇතිදේ. ඒ එක ෙ ම සිදම නොත් රයි භික්ෂුවක් ෝයවා ගහිෙක් ෝවේවා මේ ධර්මමාර්ග ඉදිරියට යන්නේ. මේ මේ විදිට දේශනා කරමින් භාග්‍යතුනාසේ වදාාරාය ජීවිතයට මුහුණ දෙද්දී. ඇතිවෙන්න පුළුවන් කෙලෙස්කඳ සිදදමන විදිහ. ජීවිතයට මුහුණ දෙන්නෝඕනනි ක්‍රමය ධර්මානුකූලව. ඊළඟට වදාාරෙනවා කතමේච් භික්කවේ ආසවා පරිවජ්‍යනා පහ තබා. දුරුකිරීමෙන් ප්‍රහාානයකිරීම එම දුරකිරීම ඉවත් කිරීමෙන් අතහැරීමෙන් ප්‍රාණය කළ යුතු කෙස්මනවාද පරිව්්‍යනා ඒ මෙහම තෝරල දෙනව භාග්‍යතුන් වහන්ේ. ඉන්න භික්කවේ බික්කු පනසංකා යොනසෝ චන්්ඩං හත්තිං පරිවද්්‍යයති. චන්ඩං අස්සම් පරිවද්්‍යති. නුවනිින් සලකළ ඔන්න අපට ආරංචිුවෙන අසවල් පදේශේ මදකිපි්ච ඇතෙක් ඉන්නවා කියලා. ඉතින් භික්‍ෂූන් වහන්සේ එක ගනගනනතු ඒ පත්තේම පිණට පාතියනවා පිට පාද ගයාට පසේ මො ැුණු ොකදවෙන්න. එක්කෝ මැරුම් කන්න වෙන නැත්ත මරණය හා සමාන දුකට පත්ෙන්ට වෙනවා. මේ අනුවශ්‍ය කදරයක් ලංකර ගනීමක් නිසාසයි පැත්තරවත් යන්න පාගනවා. ප්‍රචන්්ඩ අශ්වයකින් වකිලාරංචු නෝති. ඒ වගේ අස්වල්පදේශයේ සුරාසලක් තියන ව කියලාරංච ව නෝති. අසවල්පදේශය අිසාරිකාව ඉන්නව කියලාරංච නෝති, පැත්තරොත් යන්න පා කියනවා. අස්වල්පදේ අසංවර විෙ ඇ ැලගත් ගෑනු පිරිමින් ව ලාරච නති පැත්ව අන්න පා. ්‍රකාශ කරනවා එතකොට එහෙම යෑම තුළින් ඇතිවෙනවා කෙලිස්. ඒ මේ මේ සංසාරයක් පුරාවට බෘුකුල්දීපු ධර්මතාටිකක් තාම තියෙනවන ඒවට පුංචි ආරමණයක් ලැබනට පස්සේ ඇතිද අවුරුදු ගානක් වඩපුක නැතර ඇතිවෙනදා යන්න. අවුරදු ගාන පුරදු කරපු භාවනාව කනාාවටින් නැති ඒ කාරමුණක් මේ හිතේ තියෙන දුරුලතාව වටහා ගන්න. බ්‍රක්්ම චරිියාවක් රකින කිෙනකොට මේක අවධනම අතිශයන් තියෙනවා. ම පැත්තෙන්ම රකින්න සමහර ඇත්තව කියනවා මේ පැවිදිකම් කරන්න මහනකර ගල්ෙන් වලට රෝ මුල්ලට කැලිට හැගෙන් යන් න මේ එකකට මුහුණු දෙන්නවන කියවා. බුදුරජාණන් වවාසන කවදාවත් එහෙම දේශනා කරනය අත්තිමික්ක වේ සුංඥාගාරණ. ජායතමි පත්්‍යයන්ත ඇත සැෙනසුන් වලට ගිලා භාවනා කරන්නක හැංගිලා වැඩේ කරන්න කියන. මාර්ග පඵල ලැබවුවට පස එලියට විල් බන කියන්න කිසි ප්‍රශ්නයක් නෑ මේ පි කාට තිය පොද ප්‍රශ්නයක්. ඒ ික්ු හ ල පරිසං වෙන්න න ගී අත්තුත් පරිසං වෙන්න ඕන. ඉතින් එනිසා හැම ස්වාමන් වහස කෙනෙක්ම මඟ පල ලබා ධර්ම දේශ කරනක හිියොත්හේම බුද්ධසාපරය නොබෝ කලකින්ම නැතර නැ වෙලායාාව තින් ඒ ප්‍ර්යක් තිනම ගේ කාලයග. ඉතින් එනිසා තමනුත් ධර්මය පුරුදු කරමින් අනිත් අයට ධරමය දේශනා කරන්න තතා ගතන් හසේ අවසරේ ලබා දුන්නා. ඒ අවසරේ මත තමයි ස්වාමෙන්ාබල ධර්ම දේශනා කරන්නේ. ඉති එනිසා. ඒගේ තැන් හිතම ොයඇත්තව ඇත් ොෙක් විදිේ සාධ සමාස වලට යනවා. නොයෙක් විදියේ උත්සවලට යනවා. නොෙක් විදිේ රැස්වීම් වලට යනවා. නොයෙක් විදි එකතුවලට යනවා. මේට ගහිල්ල නූපන් කෙරෙස් පිසාල් ප්‍රමාණයක් ඇතිකරගෙන නවා. එත මේතන් දුර කරටඕනේ මේ වැඩ කරගය අද එතකොට කෙනෙකුට හිතන්න පුොලන් මේේමක දදිි කතාගන්න වචනයක් නෑනි. මේම කරදි කටරහට වෙේලා කන්න නෑන. මේම කරාදදි හරියට නිදහස නිදාග්ඩවත් නෑනනි. නිදහස මලමුත්‍රා කරන්නව වන්නේෑනේ ඇයි බුරජා දේශනා කර උච්චාර පස්සාව කම්මි මළමුත්්‍ර පිටකරත් පවා ඕොනිසෝ මනසිකරය ඉන්න කියලා. ඉතින් එහම මහිතන වනන් ඒ මට කරන්න දෙයක් නෑ මේක බුද්ධානු ශසනාව. ඔබ සරණගේ මා නෙවෙයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඉතින් එනිසා දවසක නිදහස හිනාව වී කන්න පුළුවන්. දවස නිදහසේ කණබන ආහාරයේ රස හොඳටම දෙනගන්න පුළුවන්. එදා වෙනකම් ඉවසීමෙන් ඉන්න. ඉ එනිසා. මේ බුදුරජාණන් වන්සේ වදාාරන්නේ මහනෙනිින් මම යමක් රකිනවනන් රකිනවා සවාන්නනකන් කියලා. සෝතාපන් වනාට පස්ේ අර මුලින් තිබ්බ සෙවිල්ලනෑ. මොක දෙයා නියතෝ සම්බෝධි පරායනෝ ගෙන තන ටැවිල්ලා. ඉතින් භාග්‍යතුන් අප දේශක කන එනිසා යම් තැනක් ඇසු කරදයම් පුද්ගලයේ ඇැසු කරද යම් භූමිකාවක් ඇසුරු කරද්ද. කෙලෙස් වැඩෙනවනන් එතනඒ කාන්තින් ඉවත්වෙන් ඕන. කවරුවත් සනසන්නයන්න පා දවලටොය ජීවිතය පච පානස්කන්ධය අරගෙන් අනේ මේ කරගේ නැත්තම ඇතරර වනය කියල ගහිල්ල අන යත්තා හිතාදන්නේ එකම චුට්ක් පෝඩක් ගන්න වනය කියළ තලා එකක දවල් කරන ඇත්තුව ඉන්නවා. එම කරලා අපිට මයිලා ගැවිල කියවාමීන නත්තම් මිත්‍ර ධර්මයයක් පොද වෙනවා කියලා. එහම මිත්්‍ර ධර්මයකින් ඇති පලයකුමක්ද. එහෙම සෞෝදරයගේ එහම යහලුවන්ගේ ඇති පලෙකුමක්ද හ හ මට ලා න වාමන අපේ ත්ත බලන්න නොට අයිල්ල තාත්තකගේ හිතාදන්න මද්‍රව්‍යාලංගයනවා කියලා. එඒ තාත්ත එකගතුවෙලලා තාත්තක හිතා දන්න එ එකට මෙම පානයකනවා කියලා. එත මට මේ කාරි පිකුලක් මට මයෝදගනට ගැටින් ඇතිව. මංක ඔබේතේ දේශයනිසාාවට කු සල්ලසිද දෙනවා එඇත් ලබ නිසාහකුසල් සිදරගන්න. එනිසා ඔබ ඒ ධර්ම සස්භාවඇට දකින්න බලන්න ධර්ම කියලා දෙන්න බලන්න. ඔබේ හිතත් ආරක්ෂ කරගෙන කියලා. ති මේ වගේ ප්‍රටක් කියන්න වගේ භොමිකාවක් කියන්නේ කාමයන් වෙනුවම් සරුදේ නිර්මාණය වෙච්ච. පසුදිම ඔබ ගත කරන්නේ බට නොය යාල සසුර ලැ නය දගල සුරන ලැබේ සමට රැකයාාව රක ගැනීමම වෙනුවෙන් වැදිකර සිද්ද ේී ඇසුරකගන්න වැඩදිි කරන සිද්ධ වේව. එක්කම දේකටවත් පලංගුවෙන් එපා. දර මතතතියා ගන්න ඒදේවල් කරලා අන්තිමට අමාරු වැටන්නන්නේ ඔබමයි. සංසාර වැටි චාරු හොට ඇතිනෙද. එනිසා බදුරජාණන් වන්සේ වදාරනවා ඒ වගේ දේවල් දුරින්ම දුරු කරල දාන්න. දුරින්ම දුර කරල දාන්න. එනකට වදාාරෙනවා කතමේච භික්කවේ ආසවා විනෝධනා පහා තබ්බා. විනෝදනයෙන් දුර කරන්න ඕන. ඒඇනේ සිත්තක ඇතිවෙන්න පුළුවන් නොයඒෙක් විදිහිය සිතිවිල්ලි. ඉඳ භික්කවේ බික්කු පඩිසංකායෝනිසෝ උපන්නම් කාම විතක්කන්න අධිවාසේති. හිතේ ඇතිවෙච් කාම විතර්කයක් තියෙනවනම් ඒ කාම විතරකය. දුරුුවෙන කම්ම යොනි සොමණසකාරය පවත්වනවා. කාම විතාර්රකයක් ආපුග ම හිතට කෙස් ලොම් නිය දත් සම්මස් නාර ඇට ඇට ිගු වකු ඩුක්ම හදබැ දල බවාදී වශයෙන් කොටස් කල බලන්නක. එක වාරයක් කොටස් කල බැලූ පමණින්ම ඒ කාම සිතුවිල්ල ඉප තිච තැනක්ත් හය ගන්න බෙරව නැවලායන්. හරිමා සිරීමත්. දරාගන්න බරි රාගයක් හිතටාව වන මෙම කරපුග මම නැතිවෙනවා. ඒවගේම දරාගන්න බරි දේශයක් ආපපුග මම්ම. හිතල බලන්න සියලු සත්වයෝ සවපත්යත්වා කිය මම කාටද වෛඩ කරන්න මෙවන ශරීරයක් දරාගෙන මම කාටද වෛඩ කරන්න අන්නෙම ුතල බලන්න හිතන වාරයක් ගානය හිත සංසි දෙෙනවා. හිත නිමෙනවා. බුදුරජාණන්සේ වදාරෙනවා අස්සුභ සතියේ කායගතා සතියේ වැඩුවනම් යම් කෙනෙ ගියකෝවේවා පැවිද් දෙ ෝවේවා. එයාට කාම සේවනයන් කරා යන්න බෑකෙන හරියට කුකුලු පිහාටුවක් ගින්නකට දැම්මට බස යම් සේද හැකිලෙන්නේ. ම හර දල්ක් අරගන්න ගිනි ගොඩට දාාපුම යම් සේද හැකිලෙන්නේ අන්නේම හැකිලෙනවා කියනවා. එයාට කාමියන් පෙන්න්නන්න බෑ කියනවා. දේශයෙන් නෙවී ප්‍රතික්ෂ කරන්නේ අමුතු දවේශයක්ීතේ ඇතිකරගෙන පිළිකුල් කරනවා නෙවී වැඩිච්ච ගුණේ නිසා වැඩි්ච සමාදී නිසා ඩිච්ච භානාවන සැක නිරායාසයෙන් ඇත්වෙලා යනවා. ඔයබගේ වැඩ පිළිවෙලින් තමයි කාමරාගේ ව්‍යාපාධි ඇති කරන්න තියෙන වෙන කිස්සිම ක්‍රම වේදයක් හෙමන වෙන කිම. අදශ්‍ය න හසයක් න මේකට උදව් කරන. ගුදුරජාණන් වවා දේශනා කනවා උපන් කාම විතරකය උපන් ව්‍යාපාද විතරකය උපන් විහිංසා විතරකය ඉතිරියක් නැති ප්‍රාණය කරන්න අධිෂ්ඨායයක් හිතර ඇති කරගන්න ඕන. මට මෙම සිතිවිල්ලක් උපන්න මේකම ජීවත් කරන්නේ නෑ හිතය ඇතුලි. මට මෙම පාප සිතිවෙල්ලක් උපන්න ම මේක දුර කළල දානම. එහෙම සතියක් එකකට උසාවත් වන දෙවන සත ොහම පහස හිතරැකගෙන න්න පුලුව. මේ කාරි අසිරිමත් ධරමයක් පුරදුකන්න කෙනාට දරමයෙන්ම රැකවරණය ලබා දෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරෙනවා කතමේච්ච භික්කවේ ආසවා භාවනා පහාත්බායි ළඟකාරණය. මහනනි භාවනාව නම්ම කාරණයෙන් භාවනාවෙන් වැඩීමෙන් සිත වැඩීමෙන් ප්‍රහණය කරනනි කෙලෙස්මන වදය කියන්නේ. සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගත්‍රයෙන් ප්‍රාණය කරන් ඕන කෙලෙස් කැනයේ දේශනා කර. ඒ සඳහා සෝවාන මෙත් ශ්‍රාාවකයෙක් ඉන් ඉදිරියට තමන් වඩන ඒ භාවනාව පුරුදු කරන්න යෝනි ස්ර්මන සිකාරය තවතවත් ශක්තිමත් ලෙස පුරුදු කිරීම තම සිද්ද කළ යුත්තේ. එතකොට මේ කියපු ආකාරයන්ගේ මේ කියන්නේ මේ කියපු ක්‍රමවේද හතිෙන්. නැමත නැමත යම්කිසි කෙනෙක් ජීවිතය ධරම මාර්ගය තුළ හසුරුවන වන මේ කියපු ක්‍රමවේ ද හතට අනුව. වැඩි කාලයක් ඇැන එන තුන් මාසයක් මේ ක්‍රමය පුරදු කලෝතතින්. ඔය ජීවිතයෙන් දැන් තුන් මාසයක් වෙන් කරලා ඔවුනොවන් කතිකාකර ගෙන තුන් මාසයක් මෙම පුරදු කල්ල බැලෝතින් ජීවිතය ලොකූ වෙනසක් ඇතිවෙනවා. ලොකූ වෙනසක් ඇති වෙනවා. එක පරම සත්‍යයක්. තුන් මාසයක් පසක තැබේ මාසය හමාරක් මාසය කහමාරක්මයිනම් මාසයක් ඒත් බයිනම් දින පහළවා. ඒත් බයිනන් දින හතක් කටක් පුරදු කල බලන්නකෝ සතියක් විවේකරගැෙන ගෙදෙත්ත වෙලා. සැසල්ලෙක් අටසීලක් සසාහදැමලද ඔබ ආදරනය බිරිද ඔබ ආදරය කරන මේ අවස්ථාවහදල දෙෙන්ටඕන. ඔබ ආදරනයේ සැමිය ඔබ ආදරය කරන මේ අවස්ථාව හදල දෙන්නවනනි. කන්න බොනටි ොක්කෝ මූහල පෙලදීලා ම ඔබට සතියක් පුරාවට දන් දෙෙනවා. ඔබ මේ සතියේම බ්‍රහ්ම චටියාව පුරදු කරන්න. සති ා ර න හය න ෙද ල කටය තු ම කරනවා ඔබට ේ දරවාදරයකන ව ඔබදරුවන් දයකන ව ඔබ අමත දරයකනු අමත දරයකර වන කතම සැබ ආදරයක කියන්න. ඔ කුණු මස්ල දැල්ලකරන නු දන නෙමේ. ඒ දරයක් මේලෝක ීනවති කියක හොල බලන්න ඉ නි ෙ ගහත් බුර ා ාව ටිය. රම මතුන හතරකට වතක්වත් හෙම විවේකයක් තම භාරියාවට ලබා දෙන්නු ම වාමියට ලබා දෙන්න ඕනනි දීලා නොදන්න ධර්ම කියල දිලක පුරුදු කරවන්න ඕනි ඔලු අතගාහරිම වැඩි කරන්න ඕනි. එහම කරලා තමයි ඔවුනො ුන්ගේ සහයෝගයේ ඇතිව මේ ගමන අවසන් කරන්න ලැබෙන්නේ. ඉතින් එනිසා මෙහෙම වැඩපි වෙලක් හදාගන්න ශක්තිමත්වන්න. මීට වඩාපිට කියන්න බෑ මේ ගැන. ඉතින් බුදුරජාණන් වවාස දේශනා කන මේ දිහට යම් භික්ෂුවකු කටයුතු කලෝතින්. ඒ භික්ෂුවට මේ ජීවිතය තුළදීම ඒ කාන්තයෙන් මඟ පල නිවණින් සැසට ලැබෙනවා දැක හොඳට හිතල බලන්න මෙහම හිත රැක්වතිං කොච්ච රක්ෂාවක් සැසේද? මේ විදියට හිතා ආරක්ෂ කලෝතින් ඔයතු නිංගිතල බලන්න වැරදි තැන්වලට යන්නේන වැදි පුද්ගල ඇසරු කරන්නේන වැදි වචන කතා කරන වැරදි හැගීම් වඩන්නේන. ඇස කන නාසාදී ඉන්දිය ධරම සංවර කරනවා කන්න බොන්න අධින පලදින සෑම දැකම යෝනිසෝ මනසිකාරය පවත්වනවා. ඒවගේ මේ උතුම් දරම අසනවත් දරනවා මෙනෙහි කරනවා. මේ කටයුතුට එක්ට ගොුණුමිච්ච දවසට මුන්න ර දවුණ හිතේ ඇතිවේද. එනිසා මේටික එකතු උනාට පසසිහිතේ ලොකු අභිමානයක් සතුටකුත් ඇති වෙනවා. අන්නේ සතුට ඇතිවෙච්ච වෙලාවක එක කෙස්ගාක් මුල්රගෙන කෙ ග අනිත ලක්‍ෂණෙන් යුක්තයි දුක ලක්‍ෂණෙන් යුක්ත අනාත්ම ක්ෂණය ුත්තයික බලන්න පුුවන් අ්‍යයාට විදර්ශනා ඥානය වඩෙනවා. ඉතින් එනිසා මේකට සාමාන්‍ය ජීවිතය හැකි සෑම වෙලාවකම ත්සහවත් වෙන අතර විවේකයක් ලැබච්ච සෑම වෙලාවකම පරිපූර්ණ වෙලාවක් කාලයක් යොමක කරමින් උත්සාහාවත් පෙන්ට්‍රෝ. මේ ඔක්කමටි කරන්න තියෙන්නේ තව දින කිහිපයයි එක තම හිකරතින සෝචනය බව මේ කටයොතුි කරන්න කල්පයක් තිමන මදී ක කියලගෙනෙකු ෙතෙන්න්න පුොළුවන් තිග නිසා මේ කටයෝත ටක පුරදු කරන්න තව තියෙන්නේ සීමිත දින ගණන. සීමිත ඉර්තු ගණනක් සීමිත වේල් ගණනක් සීමිත හුස්මවාර ගණනක් එනිසා ඔබදැ තිරනය ක ලබන්න ඔබ කොතන දන්නේ කොතටද න්න බලාපොරොත්වවෙන්නේ ඒ විද හිතල බලලා ඔබේ ජීවිතයේ පිබඳු ේදු තීර රෙන. මේ උතුම් දරම මේ වෙනුවෙන් ජීවිතය පරිත්‍යයාග කරන්න පාඩු වෙන්නි නෑ. හැම දේම තැරියත් පාඩු වෙන්න නෑ. කබලක් කරගෙන ගෙන්ගෙට හිංා කාලා තියෙන ඔක්කොම දන්දීලා ඉතුරු දින කාලය දිනගරන්න උපෝසත සීලයකින් ගතකරත් පාඩ වෙන්නි නෑ. ඒකාන්තේම රකින හැම දේම කඳුලක් ඇස් දෙකට දීල අයින් වෙලා යනවා. මේ දේවල් රකින්න බලන්න මේ දේවල් රකින්න බැලෝතින්යි කවදකවත් පාඩුවෙන්නේ නෑ ඉතින් එනිසා මම අද මේ ඔබට මේ උතුම් ධර්ම දේශනාවතුින් බොහෝම ශංක්ෂිප්ත ලෙස. මේ විවරණයක් ඉදිරිපත් කළේ සබ්බාසව සූත්‍රය නම්මු සූ්‍ර දේශනාවේ තියෙන කරුණු කිහිපයක්. මේක මම මේ වෙලාේ දේශනා කරන්න හිතුවේ ඔබිත් බලාපොරොත්තුව මගෙත් බලාපොරොත්තුව බුදුරජාණන්සගේ ශ්‍රාවකය කැටියට අවුරුදු කල්පකෝටි ගරනක් වල්මත් වෙච්ච හිතක් තියනවා ඒ වල්මත් වෙච්ච හිත මේ ධර්මමාර්ගගේ තුළ පොරුදු කරලා. හම් වලින් පුරවල ප්‍රගුණ කර වෙලා කෙස් ධරම සන්සින්දවන්න කෙරෙස් ප්‍රහණය කරන්න තම අපි හැමෝගම බලාපොරොත්තු ඒ සඳහාමුලු ජීවිතයම ක්‍රමවත් විය යුතුයි ධර්ම මාරගයට ගැලපෙන්ටෝන කියන කරුණ කියන්න තමයි මේ කරුණුටක මේ වෙලාව කියල දුන්නේ. ඉතින් ඇනිසා තව දුරටත් මේ කරුණුකාරණ පිළිබඳ ඔබට විම සන්න පුළුවන් මෙම සූත්‍ර දේශනා පරිසේලනය කිරීමෙන් ඇසීමෙන් ඒ විදදිහයට යම්කිසි කෙනෙක් හිතෝතින් මම අද පටන් මගේ ඇස කනද ඉන්ද ධරම රකිනවා රකිනවාගෙන ආරසකන සා රක්ෂා කරනවා කෙනෙ නෙේ ඇසනිසා කලෙස්සුපදදින්න ම ඉඩ දන්නේ නෑ. අ්‍ය පමණකින් මෙයා ජයගත්ත කෙනෙක් වෙනවා. කෙනෙක් හිතවති මම මගේ සිතට අදහිඳං ඇතිවන සියලූ ම අකුසල ධරම ඒ මොහත යට කරන්න බලනවා උ සහවත් වෙනවා පමණකින් මෙයා චිත්තාාවන පසනාවට බැසගත්ත කෙනෙක්. ඒ යම් කිසි කෙනෙක් හිතනවා මම අදපටන් නපුරු වන නපුරු ස්පර්ෂයන් අමහිීරි අත්දැකීම් රිදුම් වේදනා බිඳුම් මෙ ඔක්කෝම කඳුළු හලන්නඇැතුව. නපුරු වචන කියන්නතු ඒවසනවා අන්න පමණකින් මෙයා සතිපට් හනයට බැසගත්ත කෙනෙක් වෙනවා. යම් කිසිගෙනෙක් එතනවා. මම අදපටන් වැරදි ඇසුරකට යන්නේනෑ වැරදි දේවල් හොයාගෙන යන්නේනෑ. නරකදේවල් ලංකර ගන්නන වැරදි ඇසරක් පවත්වන්නේ නෑ කෙස් වැඩෙන තැනට මොනම හේතුවකකිවත් මොම යන්නේ. මිතුවතියාත්ම මේ ධරමයට ැසගත්ත ෙනක්නවා. නිසා නිර්වාණය නම් වූ සමුදයට බැසගන්න තොටපොළවල්ද ගනාවක් විවර වෙලා තියෙනවා තිග නිසා ඒක කරන්න අධිෂ්ඨාන පිහිටුවා ගන්න ඉතින් මේ කරපු ධර්ම කතාව දැන් අද දවසට අවසන් කරනවා ඒ වගේ අපි මේ මේ රටට ඇවිල්ල අද තමයි මේ අවසාන ධර්ම දේශනා මේ විදියට පවත්තුවන්නේ හෝරා කිහිපයකින් අපි අපේ මවු රට බලා පින් බිම බලා ගමන් කරනවා වඩිනවා ඉතින් මේ අපි මේ රටට ඇවිල්ල ඔ ඇත්තු වෙන වෙනුත් ත බොෝ දෙනා වෙනුවෙන් ශ්‍රී සධ්ධරමය දේශනා කළාඒ වගේ ධර්ම සසාකච්්‍යාවලට තුළ පුළුවන් වෙලාවට අවස්ථා බල බල දුන්න කිහිපෙනකුට නමුත් ඒවගේ අපිත්ක වැඩම කරපු ස්වාමන් වහන්සේලාතේ ධර්ම දුහු තම මේ හෙවර ශක්ති පමණ නිටු කළලා අපි අපේ පැත්තිෙන් මහා සංගරත්නය හැට සතුට වෙනවා අපට කරන්න පුලුවන් උපරිමදයක් අපි මේ කාලය කලා කියලා ඉතින් දෙනිසා ඒ අවස්ථාවට සම්බන්ධ වෙච්ච මහා සංගරත්නය වඩමවාගත්ත ඒ වෙනුවෙන් කටයුතු කරපු සලු දෙනාටම පින්වතුරුවන් රාජ පක්ස උපාසක මහත්‍යය ඇතුළු තව බොහෝ දෙනෙක් ඇති ඒ සෑම දෙනාටම අපි මේ වෙලාවේ පින්පෙත් පමණුවනව ආශුරුවාද කරනවා ඔබේ උත්සාහය ඔබේ වුවමනාාව අදමල් පළගැන්නුනාා බොහෝ දෙනකුට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ලබා දෙනට ඔබ කටයුතු කලා ඔබත් මේ ධර්මය ඇහුවා හැමෝම එකවන් ව සතුටු වෙන්න ඒකාල හිටපු මේ එක දෙවි කෙනෙක් කියනවා මතුවෙවී මතුවෙව එන දේවල් අතර වටිනාව මතුවීම තමයි ලියලීම තමයි ශරෝපනයවීම තමයි බවබෝග සම්පත් වැඩීම කියලා වැඩෙන දේවල් අතර බවබෝග සම්පත් වැඩෙනවා කියන එක ශ්‍රේෂ්ඨයි කියලා දෙවි කෙනෙක් ප්‍රකාශ කළ. එවගේම ඉහලීම් පහලත වැටින දේවල් අත වැස්ස තමයි ශ්‍රේෂ්්‍රම දේ ඊළඟට පයින් ඇවිදිගනයන අතර ගවයා තමයි වටිනාම සතා කතා කරනායාතර පුංචි පුතා ඉස්සෙල්ලා මම්මගේ අම්මයිඉදිරිය කතා කරනන්නේ මහිරි වචනය අම්මට තාත්තට මහා සැනසිල්ලක් නිසා. කතාකර නා අතර පුතා තමයි ශ්‍රේෂ්නම කෙන කියලා දිවිවලෝක සම්මතයක් තිබුණ. වලන් දෙවන්ට වරදින වැරදිල්ල. දෙවියොත් හිතුව මේ ඇවිදගෙන න අතට හරක්තම යුතු කියලා. ඇති බහන්ගතුන්නාසිලටඇල මේ ප්‍රශ්නෙත්තහවා. ප්‍රශ්නය හ්වා. බුදුරජාන් වන්ස. නැතු සගලන්නේ දෙවරු දිහා ැලට පස අනුම්පක් ඇතිවෙන්ට තින මංවගේ කෙනෙක් මොහිටියනම් දෙවී යොත්තියන්නේ කොහෙද ති දේශනා කරනවා විද්‍යාඋපතතන් සෙට්හං සිෙට්හා. චතුරාර් සත්‍ය දක්නා ඥානය මතු මතුවම් හදවතකින් ගෙනවනම් අන්න එක තමයි ශ්‍රේෂ්ට මතුවීම කිව්වා. වි විද්‍යාාවී පහලවීම. අවි්‍යා නිපතතංවරෝ. අවිද්‍යාව තමයි පහට වැඩල නොපැෙනල්ලා අනදවල අතර ශ්‍රේෂ්ට කිව ්‍ය අවිද්‍යාව නැතිවීම මයි හොඳ ැ දෙවියකි වෙස්ස වැටින එක ්‍රෂ්ි කියල ඒකත් යම් ආර්සතියක් තියෙනවා. ඊළඟට සංහෝ පවජමානානං. පයින් ඇවිදගෙන අනායාතර දෙවියෝකිේ ගවයා කියලා භාග්‍යතන් වහන්සේ වදාලේ සංගරත්නය ශ්‍රේෂ්ට වන්නේය කියලා. එනිසා තමයි චරත භික්කවේ චාරිකම් භෞජන හිතාය බහෝජන සුකාය අත්හය හිතායි සකකාය දව මනස්සාාන කියෙලවදදාලේ. එගනිසා සංගරත්න සිරිපා තබතබා දසදිසාවෙ වැඩම කරලා තතාගත ශ්‍රී සද්ධනම සන්දේශය දෙවි මිනිසුන්ට බෙදල දුන්න. එනිසා දත්වඔබට ඒ ධරමය එහෙනව ඇසනම් ඇසනව ඇසුන සතුට වෙන්න පුළුවන්. කතා කරනායාතර ශ්‍රේෂ්ඨ වෙන්නේ දරුවගේ කතා කිරීමනේ ඒව සංසාරයේ දුලබනේ බුද්ධෝ පවදතංවරු බුදුරජාණන් වන්සේ තමයි කතා කරන අත ශ්‍රෂ්ට වන්නේ. එනි එවන් ්‍රේෂ්ට වස්තුූන් හිමිවෙච්ච මහොතක අප්‍රමාදී භාවය පිළිබඳ ඔබ සතුටු වෙන්න. එනිසාද කියපු කරුණුටිකක් ජීවිතට ගලපාගැෙන සසර ජයගන්න උ සහවත්වෙන්න. ජීවිතේ ජයගත්ත ප්‍රමාණද හොඳට මැති. සංසාරයේ ජයගන්න උස්සාහවත් එන්නගෙළඹන් කරුණාවෙන් මතක් කරනවා. පුංචි වෙලාක් ලබාදන පොඩිදහම්ගරලුවක් එම නැත්තම් වවැෙනනයම් කාරයක් දැ ගන්න තියෙනවාවනම්. අදවසාන දවසහින්දා. මගනත් ොෝදන කහු ප්‍රශ්නයක් හොඳ ඒ ප්‍ර්නය හපුක මත් බලාපොරොත්තුනෑ ප්‍රශනය හවුවත් හොදයි කියලා අපේට ඇතැම් ස්වාමන් වහන්සේලා ඔය විදදිහට ඔය කාරණය හොම මතු කල්ල දෙදනවා දස්සනේන පාතබ්බා ධම්මා කියනකින් සෝවාන් වෙලා කෙස් ප්‍රාණය කරල ඉන්න්නොනි භාවනා කරන්න කිය භාවනය පහත්බා ධම්මා කියනෙකට යන්න. සැබවින්ම භාවනාව කියලා බුදුරජාණන් වහන්සේ වදාලය කුමක්ද සැබවින්ම භාවනාව කිව්වේ ඔබ මේ කරන මහතත් කසසාලසිත් නැවත නැවත පහලවෙන්න සැලැස්වීම භාවනාව. එතුකට භාවනාව කියනකින් අදහස් කළේ පරයංකයක් බැඳගන නිහඩම සිටීම විතරක් නෙවේ. මුළු ජීවිතයම බුදුරජාණ වහන්සගේ ස්්‍රාවකයාගේ විශේෂයෙන් පැවිද්ගේ මුළු ජීවිතය සෑම නිමේශයක්ම යෝනිසෝ මනසිකාරයකට නතු කරලයි පවත්වාන්න ඒක තමයි භාවනාව කියර කියන්නේ. පැදිලි භානව කියන ගදදිගෙන එඒතුක දස්සනේන පහාතබා ධම්මාහහිවත් සෝවාන් මාර්ගෙන් කෙලෙස් ්‍රාණය කරන්න ලාපොරොත්ව වන ශ්‍රාවකයා. ර්ම අහල්ල එය මෙනෙ කරල්ලාය ප්‍රගුණ කරලා සීලය පුරදු කරල්ලා විවේග තියනවෙලාට පරයංකයේදිලා ඊලකට සක්මනයේ දිලා ආයනවත ධර්මය හලා මෙන්න මෙහම දීර්කකාලෙන්ට වැඩ පිළිවෙලක පරයංකයෙන් සක්මනින් ධර්මමනසිකාරයෙන් සජ්ජායනයෙන් ශ්‍රවණයෙන් සාකච්ඡාවෙන් කියන සියලු කරුණුකාරණා තුළින් තමයි දස්සනයට පහතබා දම්මා කෙන තැනට එන්නේ. එතන ඒ ශ්‍රාවකයත් ඒ කාන්තයෙන් කරන්නේ භාවනාවක්. භාවනාවකින් තොරව ධරම පසක්වීමක් නෑ මේ ශාසනය. එඇනිසා ඒ වැරදි අවබෝධයට කවුරු කිව්වත් ම කිව්වත් යන්න එපා මේ තියනෙන විදිර පිගන්න. එනිසා එතනින් මම දන්න තරමින් ඒ ඇත්ත ප්‍රකාශ කරන්නේ මේ ධරමය පුළුවන් තරන් කතා කරල කරුණුකාරණ මිනිසුන්ට ගන්වලදි ලේ සාකච්ඡාවෙන් එ එහෙම තේරුම් ගැනීමක් තුළින් ඇතිවන දස්සනයක් මාර්ගදර්ශනයක් පිළිබඳව. ඒක තියනෙ බොහොම අරධ සත්‍යයක් පමණයි ඒ එක්ක උපකාරයක් පමණයි. ස්වා ර්ග ඥානය පහල කර ගැනීම පිබඳව. මොකද යම් ඕනෑම ධර්මකාරණයක් අහලා නැමත නැමත විතර්ගනය කිරීම තුළ ඇතිබන යම් අවබෝධයක් තියෙනවා. එක චින්තාමය නුවනක් පමණ එක භහාවනනාමේ ප්‍රත්‍යයක්ක්ෂයක් නෙවෙයි. ති නැනිසා ධර්මය ඇසීම ඇසු ධර්රම මේ ප්‍රගුණ කිරීම ප්‍රගුණ කරලා නැමත 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 යෝනිසෝ මනසිකාරයකට නතු කරලා ඒක ප්‍රත්්‍යයක්ෂයක් කරා පමණවා ගැනීම තමයි මෙතලින් අදහස් කරන්නේ.ඒ බොහොමද යආපේක. දැසට හ දන අත්වමතිර නද. එහනම් මම දැන් සියලු දෙනාටම ආශිර්වාද කරනවා බුදුගුණ ටිකක් සජ්ජායනා කරලා හැම කෙනෙකුගේ මේ උත්සාහය හැම කෙනකුගේ මේ ඕනෑකම හැම කෙනෙකුගේ මේ උතුම් වැඩපිළිවෙල මේ සඳහා නිතර 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 බුදුරජාණන් වහන්සේ වඳමින් ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් පෝජාකරමින් ධරමයට සංගරාත්මයට ගරුබුහුමන් දක්වමින් ගන්න අනුග්‍රායේ කාන්තිය වැදගත් වෙනවා ඉතින් නැනිසා මේ වගේ වැඩපිළිවෙලක හික්මෙන කෙනෙක් ජීවිතය සෑම් කටයුත්තක්ම මනාවම සංවිධානය කරගන්න ඕන කැටියෙන්කිව්ෝොත් උදේපාන්ද අබදි වෙලා බුද්ධ වන්ධනාවක් කරලා ධර් සූත්‍රයක් දෙකක් සධ්‍යායනා කරලා. ඉන්න අනතුරුව පරයංකයක හෝ ආසනයක වාඩිවෙලා පුොරුදුකන්න භාවනා හොඳට පුරදු කරමින්. ඒ ආසනය නැගිටින්න කලින් දෙවියන් ඥාතීන්ට පිින්පෙත් අනුමෝදන් කරලා. ආරය මාර්ගපලලාබී දෙවියන්ට විශේෂයෙන් පින්පෙත් පමණුුවල මට මේ ධර්ම මාර්ගය යන්න මට උදව කරන්න කිය ගෞරෝනි ඉල් ීම සිද්දරලා හිතැඇතුලින්. තුරව යාසන නැගටින්න කලින් අද දවස ම මෙ එන්න මේ කුසල මනසිකාරයෙන් දවස පවත්වනවාකින් අධිෂ්ඨානය හිතට ඇතිකරගෙන. ඒ විදිට කැඩන සෑම වාර්යකම සසු තැවෙන නැතුව නැවත නව නවත නවත ෝනිසෝ නසිකාරයට හිත යමු කරමින්. ලැබෙන සෑමි වෙලාවකොම ගත හුදකලාවේ පවත්වල ඒක වැඩිදූුණු කරමින් හවස්කාලෙත් ඒ විදදිහට භාග්‍යතුන්නාසර වන්දනාක් කරලා දෙ පිරි සූචයක් දෙකක් සජායනා කරලා. ගිලම්පස බුද්ධ පූජාවක් ආද ශය හවස්කාල පුළුවන්නම් පූජා කරල උදස කාල දංවේලක් බුද්ධ පූජාමැයට ට කරන්න පුළුවන්නම් පූජා කරල මව කරන්න බැරිනැන ට කරන්න පුුවන්. හවස්කාලයේ විදියට විවේකයක් කරගෙන පරයන්කක හෝවාසනයක වාඩි වෙලාම පුරදු කරන්න භාවනව පුරද්දු කරමින් යෝනිසෝ මනසකාරය තවත් ශක්තිමත් කරගෙන. නිදදාගන්න ටු ේලා අද දවසේ වැඩිච්ච කලෙස් මොනවද නොවැඩච්ච කෙස් මොනවාද මගේ අති සිදවෙච් රදි අඩු පාඩ නොවද කෙවා ගැන හොට පසු විපරමකින් බලලා ඒවා අබම කරගන්න විදිහට යම් අධිෂ්ඨානයක් නැමත පිහිටවාගෙන සිින්දවෙච් අඩුපාඩු ගැන පසු තැවෙන්නේ නැතුව. අතීතයේ මතක් කර කර හිත කුුණු කරගන්නේ නැතුව අනාගතේගෙන අනවශ්‍ය විතයේ ප්‍රාර්ථතා පෝදධිය එකතු කරන්නන්නේ නැතුව. ද ර්ථගත්ව හට දවස සාර්ථකත්වයට උපනිිශ්්‍රේයෙනවා කියළ දකිමින් වගකී මියුතුකම් මේ දේවලු තුඋපරිමෙන් ඉෂ් කරමින් ජීවිතයේ දවසන් දවස අවරටයනයක මැරණ එක ගැන මෙහි කරමින් නින්ද අවම කරමින් අන්නේේ වගේ ප්‍රතිපදාවක නියලුනොත් මෙතැනන්න හැමෝටම මැරෙන්න්න මහොතකට කලින් හරි මේ දරම මේ සැනසිල්ලේ කාන්තය ලැබෙනවා. ඒ සඳහා නන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය ධරමය අනන්ත ගුණය මහා සංගරත්නය අනන්ත ගුණය ඒ කාන්ත රැකවරණයක් වේවා කියල මමාශිරුවාද කරනවා. සිලු දෙනාම දෑසපියාගෙන බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණේ සිහිකරගන්න එ ඔබට මහාශාන්තියක් වේවි දෙවියන් සඇත ලෝකයට මහා ශාන්තියක් වේවි. ඔබට මට මේ උතුම් ධර්ම මාරගය තුළගමන් කරලා. ලෝතුරු සැනසීම ලබන්න එය මහෝපකාර වෙනවා කියන විශ්වාසයෙන් හොඳට බුදුගුණ සිහි කරන්න. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස නමෝතස්ස භගෙවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සෙ ඉතිපිසෝভাගෙවා අරහං සම්මා සම්බුද්ধෝ විං්ජාචරනෙ සම්පන්නෝ සුගතෝලෝකෙවිදෝ අනුත්න්තරෝ පපුරිස ධම්සාරෙති සත්තාදේබ මනුස්සානං බුදදුধෝභගෙවාතිී සෝභගබා ඉතිපි අරහං අරහංවත සෝභගවා තංභගවන්තං අරහන්තං සරනංගත් ඡමි තංභගවන්තං අරහන්තං සිරසානමමි තේන අරහං ගුණෙතිදෙසා සොන්තිතේ හෝතු සම්බෙදා සෝභගෙවා ඉතිපි සම්මා සම්බුද්ধෝ සම්මා සම්බුද්ধෝ වත සෝභගෙවා තංභගවන්තං සම්මා සම්බුද්ধাං සරනංගට්චාමි තංභගවන්තං සම්මා සම්බුද්धං සිරසානමමි තේනසම්මා සම්බුද්ධ ගුණතේජසා සොන්තිතේ හෝතු සම්බෙදා සෝභගෙවා යිතිපි විදජාචරනෙ සම්පන්නෝ වි්ජාචරනෙ සම්පන්නු වත සෝභගෙවා තංභගෙවන්තං විද්්ජාචරනෙ සම්පන්නං සරනංගත්චාමි තංභගවන්තං විද්ජාචරනෙ සම්පන්නං සිරසානමමි තේනවිද්ජාචරනෙ සම්පන්න ගුණ තේජෙසා සොත්තතේ හෝතු සබබදා සভাගවා යිතිපි සුගත සගවতে සභගවා தভাගවtà සගtà saනගාම தভাවtà සගtàසිසානමමි න සුගත ගුණතේදෙසා සොথতে හෝතු සබබදා සෝභගවා යිතිපි ලෝකවිදු ලෝකවිදුු වත සෝභගවා තංভাගවන්ත ලෝකවිදුුන් සරනගझමි තංභගෙවන්තං ලෝකවිදුන් සිරෙසා නමාමී තේන ලෝකවිදෝ ගුණෙතේ ජෙසා සොන්හිිතේ හෝතු සබ්බෙදා සෝභගෙවා අයිතිපි අනුත්තරෝ පුරිස දම්මසාරෙතිී අනුත්තෙරෝ පරිස දම්මසාරෙතිී වත සෝභගෙවා තංභගෙවන්තං අනුත්තරං පපුරිස දම්මසාරෙතින් සිරසානමාමි තංභගෙවන්තං අනුත්තරං පපුලිස දම්මසාරෙතින් සරනං ගත්ඥමි තේන අනුත්තරෙ පොරිස දම්මසාරෙතිී ගුණතේජෙසා සොන්තිහිතේ හෝතු සබ්බදා සෝභගෙවා ඉතිපී සත්තාාදේව මනුස්සානං සත්තාාදේව මනුස්සානං වත සෝභගෙවා ගවන්තං සත්තාාරං දේව මනුස්සානං සරනංගත් චමි තංභගවන්තං සත්තාාරං දේව මනුසානං සිරසානමමි තේනසත්තාදේව මනුසානංගුණ තේජෙසා सदन ते हो तो सम्बदा सो भगवा इति पि बुद्धो बुद्धो वत सो भगवा तं भगवंतं बुद्धं शरणं गच्छामि तं भगवं तं बुद्धं शिरसा नमामि तेन बुद्ध गुन्ते जसा सुत्तिते हो तु सब्बदा सो भगवा इति पि भगवा भगवा सो भगवा तं भगवं तं भगवं तं गच्छामि तं भगवं तं भगवं तं नमामि ඒන භගවා ගුණතේජසා සොත්ධිතේ හෝතු සබබදා ඒතේන සච්්‍ය ව්ජන දුක්කාවූපසමින්තුුතේ ඒතේන සච්‍යවද්්‍යන භයාූපසමින්තුුතේ ඒතේන සච්ච වජන රෝගවූපසමින්තුුතේ ඒතේන සච්්‍යවද්්‍යන සොත්හිිතේ හෝතු සබබදා ඒතේන සච්්‍යවද්‍යන ජයසිද්ධි භවන්තුුතේ ඒතේන සච්්‍යවද්්‍යන හෝතුතේ ජයමංගලම් සාධෝසාධසාධෝ අද දවසේ පමණක් නෙවෙයි මේ උතුම් ධර්මදූත මෙහෙවර තුළ රැස්කරගත් සියලූම පින් සක් දෙවරජතුමා සතරවරම් දෙවරාජවරු ඇතුළු සීලු දෙවියන්ටත් ඒ වගේම මේ බින් බලාපොරොත්තු වන ඔබ ඔබේ නමින් මේ පරලවගේ සියලු ඥාතීන්ටත් මේ උුතුම් විහාරස්ථානයේ ගරු කටයුතු ඒ විදේශගත් වෙලා ඉන්න ලොකු ස්වාමීින් වහන්සේ ඇතුළු අතිපූජනීය ස්වාමින් වහන්සේ ගේ නමින් අපවත් වී වදාල සලු ස්වාමින් වහන්සේලට අතිපූජනීය අපවත් වී වදාළ ගංගුඩවිල සෝමයේ ලොකු ස්වාමීින් වහන්සේ ඇතුළු සංහරත්නයට මේ පින් දැක බලා අනුමෝ දම්මන දෙවියන් සහිත ලෝකයටම මහා පින මහාපුුණ්්‍ය ගංගාාව ඒකාන්තෙන් දැනේවා පෙනේවා නුමෝදම්වේවා සිලු දෙනා මේ මේ පින් අනුමෝදම්වෙලා මේ ජීවිත එෙහි ලැබිච උතුම් ධර්මමාර්ගය මනාකොට පුරුදු කරල්ලා ඒ අත්තන්ටත් මේ උතුම් ධර්මමාර්ගය ගමන් කරන්ටවා සනාව ලැබිලා නොබෝ කල්ලකින් චතුරාර් සත්‍ය අවබෝධ කරගෙන අමානිවලින් සැනසෙත්වා කියලාපි පිින්පෙත් අනුමෝදං කරමු. Idanggo nyati nang hotu suki hontu nyateo, Idanggo nyati nang hottu suki hontu nyateo, Idanggo nyati nang hottu suki hontu nyateo. अम्मे अम्मेहि संभतं पुन्य संपदं सम्बे देवा अनुमोदंतु सम्ब संपत्ति सिद्धिया सम्बे भूता अनुमोदंतु सम्ब संपत्ति सिद्धिया सत्ता अनुमोदंतु सम्ब संपत्ति सिद्धिया ආකා සට්ठා චෙබුම්මටා දේවානාගා මහිද්ධිකා පු්ඥන්තං අනුබෝදිත්වා චිරංරක්කන්තු සම්බුද්ධ සාසනං චිරං්‍රක් කන්තු සම්බුද්ධ දේසනං චිරංරක්හන්තු සම්බුද්ධ සාබකන්තිී පින්වත් සලු දෙනාටම මමාසිරුවාද කරනවා මහා සංගරත්නය වෙනුවෙන් මේ උතුම් ධර්මදූත මෙහිෙවර සඳහා වචචන මාත්‍රයකන්නෝ අතහිත දුන් සේලු දෙනාටම එවගේම මේ උතුම් ශ්‍රී සද්ධරමය ශලවනය කරලා පුරාරාත්‍රයක් පැවතිය උතුම් බුදුගුණ දේශනාව අහලා දෙවියන් සහිත ලෝකයේ යම්කිසි කෙනෙක් සැනසුනානන් සතුටෝනානගේ සෑම සියලු දෙනාටම එවගේම ඇහෙන පෙනෙනමානයේ ඉන්න සිලු දෙනාටම ඒවගේම අතිපූජනීය මහා සංගරත්නයටඒවගේ අපේ ලක් ධරණී තලයේ වැඩ ඉන්න පූජනීය ධර්මකථික ස්වාමීන් වහන්සේලටඒවගේ අපේ මව්බිම සුරකින දෙවියන්ට මිනිසුන්ට ශ්‍රී සද්ධර්මය සුරකින දෙවි මිනිසුන්ට දෙවියන් සඇත ලෝකයේ ඔබ හැම දෙනාම මේුතුම් තෙරුවන් ගුණ බලයෙන් පින් අනුමෝ දම්මන දෙවියන්ගේ අනුග්‍රහ බලයෙන් ස්වර්ණ මාලි මහා සෑ සමිදුගේ ජය සිරිමාා බෝහහාම් දුරුවන්ගේ අනුහසින් දසදිසාවි වැඩයි ඉන්න බුදු පසේ බුදු බුදුරජාණන් වහන්සේගේ මහරහතන් වහන්සේලගේ දධාතුන් වහන්සලාගේ අනුහසින් ඔබ සීලු දෙනාම නිදුක් වෙෙත්වා නිරෝගිවෙෙත්වා සුවපත් වෙත්වා කායික මානසික සුවපත් භාවේ ලැබේවා මේ උතුම් ධරම මාර්ගය තුළ දිගින් දිගටම අපරාජිතව ගමන් කරන්න සියලු පහසු විහරණ කල්්‍යාන මිත්‍ර ඇසුර ලැබේවා හෑම දෙනාටම හොඳ අධිෂ්ඨානයක් හොඳ ප්‍රාර්ථනා ශක්තියකින් මේ ගමන් මග මෙ හෝතේ පටන් ඉදිරි දින කිහිපය තුළ අනුගමනය කරන්න ශක්තිය ලැබේවා වැරැද්දකට අයෝනිස්සෝ මනසිකාරයකට වැරදි මාර්ගයට යන්නේ නැතුව මේ යුතුම් සම්මාමාර්ගයෙන් ප්‍රතිපදාවෙන් ගමන් කරන්න වාසනාව ලැබේවා. අසංසාරි හැම කෙනාම දන් පැන් පූජා කරල පින් ටැස් කරල ඇති ඒ කුසල විපාක මතු වෙලා අදට වඩා හෙටවෙනකොට හොඳ ශක්තිමත් මනසකින් පිරිපුන් ශ්‍රද්ධාවකින් හොද සති සමාධියකින්. ජීවිතය ගත කරගන්න ලැබේවා නූපන් කෙලෙස් නූපදීවා උපන් කෙලෙස් ප්‍රහාණය වේවා නූපන් කුසල් දහම් වැඩේවා උපන් කුසල් දහම් අභිවර්ධනේ වේවා බෝධිපාක්ෂික ධරම වැඩේවා සිලු දෙනාටම මේ උතුම් ගෞතම බුදු සසුන ක්චේම භූමියක් විරාගී සැනසිල්ලේ පදනමක් බවට පත්වේවා සලු දෙනාම නැවත නැමතත් හිසේ පටන් දෙපතුළ දක්වා ඇතිරෝගපීඩා ආබාද කායික මාල් සිගපීඩා මී ආශිරුවාද ශක්තියේ බලයෙන් දුරු කරගෙන මේ ජීවිතයත් පරලොව ජීවිතයත් ජයගෙන සසර ජයගෙන ශාන්තමා නිවණින් සැනසෙන මොහොත දකුවාම කරදරයක් නැතුවයාගන්න මේ සියලු ආශිරුවාද ශක්තිය හැ මෝටම උපකාරයක් බිහිටක් පිලිසරනක් වේවා කෙල මම සෙත්පතන ආශිරුවාද කරනවා. සබ්බීතිියෝ විවජ්්‍යන්තු සබබරෝගෝ විනස්සතුූ මාතයේ භවත්වන්තරායෝ සුඛහි දිඝායු කෝභව භවතු සබ්බ මංගලම් රක්හන්තු සබ්බ දේවතා සබබබුද්ධානු භාවේන සබබ ධම්මානු භාවේන සබබ සංඝානු භාවේන සදා සොත්ති භවන්තුතේ